යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසනත් හැම කෙනෙක්ව පිළිගන්නවා. අපි මේ කාලය තුල අපි අධ්‍යයනයේ මාලාවක් කරමින් සිටිනවා. විශේෂයෙන් මේක අවශ්‍ය කාරණාවක් මේ වර්තමාන යුගයට, වර්තමාන මේ කාලයට. ඉසබෑ කිතුණු ඇදහිල්ල සහ ඉස්ලාම් ආගම පිළිබඳ යම් සසඳීමක් දේව වචනයට අනුකූලව, මොකද අපි සැබෑ කිතුණුන්ට මේ අධ්‍යයනය තියෙන්නේ. මම නිතරම මේ අධ්‍යයනය මාලාවේදී කියපු දේ තමයි ශුද්ධ බයිබලයේ කෙරෙහි විශ්වාසය තබන, දේව වචනයේ කෙරෙහි විශ්වාසය තබන, නැවත උත්පාදනය ලැබුවා වූ සැබෑ වූ කිතුණුන්ටයි මේ අධ්‍යයනය කරන්නේ. මොකද බොහෝ කිතුණෝ දන්නේ නැහැ, මම කලිනුත් කිව්ව විදිහට මේ ඉස්ලාම් ආගම සහ සැබෑ කිතුණු ඇදහිල්ල අතර වෙනස. ඉස්ලාම් ආගමේ අල්ලා දෙවි මුහම්මද් ඇතුළු මේ කාරණාවල් බයිබලෙට පටහැනි බව ඒගොල්ලෝ දන්නේ නැහැ. දේව වචනේ අවුරුදු ගණනාවක් තිස්සේ උන්වහන්සේ ස්ථිරව දීලා දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල දීලා ඉවර වෙලා තව අවුරුදු 500 ගානකට 600 ගානකට පස්සේ ආපා වූ අමුතු අලුත් ධර්මයක් දේව වචනේ බයිබලේ දේවල්ම ඇඳාගෙන, බයිබලේ පුරාණ කිවිසුමේ දේවල් ඇඳාගෙන, යුදෙව්වන්ට දෙවියන් වහන්සේ දුන්න යුදෙව්වන්ට අයිති දේවල් දැහැගෙන නිර්මාණය කළා වූ මේ අමුතු ආගම අද වර්තමානයේ අවුරුදු 1400ක් තිස්සේ මේ ඊට ඉස්සෙල්ලා මේ දෙවියන් වහන්සේ දුන්නා වූ මේ උතුම් ඇදහිල්ල විකෘති කරමින්, ඒකට විරුද්ධව, බයිබලයට විරුද්ධව කිතුණු ඇදහිල්ල යුදෙව්වන් මේ සෑම දෙයට විරුද්ධව, දෙවියන් වහන්සේ දුන්නා වූ බයිබලයේ නියෝගවලට විරුද්ධව අද මේ ඉස්ලාම් ආගම ක්‍රියාත්මක වෙමින් පවතින. ඒක නිසා තමයි අපි සැබෑ කිතුණුන් ලෙස බයිබලයේ තිබෙන ડોක්ට්‍රින් එක, බයිබලයේ තිබෙන ඉගැන්වීම් තුලින් ඒ ව්‍යාජත්වය යටපත් කරන්නේ දේව වචනේ වත්තුලින්. ඒක තමයි අධ්‍යයන තුල කරමින් සිටින්නේ අපි. අපි දැන් කොටස් හතරක් කරලා තිනවා. මේ හතරවෙනි කොටසේ මට මතකයි අපි අවසානයේදී කතා කරපු දේ තමයි අර ඒ ඉස්ලාම් ආගමේ සමහර ඒ ධාර්මික දේවල්, ඒගොල්ලන්ගේ ක්‍රියාවල්, ඒගොල්ලන්ගේ අර කුලුණු, අර ඇදහිල්ලේ කුලුණු, ඒ දේවල් ගැන යම් කාරණාවක් කතා කරා. ඒ වගේම අපි කෙටියෙන් බැලුවා ඉස්ලාම් ආගමේ තිබෙන ස්වර්ගයේ දෙවියන් වහන්සේ මැව්ව සැබෑ ස්වර්ගයේ නෙමේ. ඒගොල්ලන්ට තියෙන සමහර මරණින් එහා සමහර බලාපොරොත්තු ඇවිල්ලා ලිංගික ෆැන්ටසීස්, එහෙම ලිංගික ෆැන්ටසීස් දේව වචනේ ලියලා නැහැ. ඒක නිසා ඒ සෑම දේ බයිබලයට විරුද්ධ, බයිබලේ දේවල් සමහර දේවල් ඇඳාගෙන අද බයිබලයට විරුද්ධව, යේසුස් වහන්සේට විරුද්ධව, ශුද්ධාතනන් වහන්සේට විරුද්ධව, ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේට විරුද්ධව මේ ඉස්ලාම් ආගම ක්‍රියා කරමින් සිටිනවා. ඒක නිසා අපි මේ දේවල් ගැන යම් ප්‍රමාණයකට ගිය සති අධ්‍යයනයේ ගිය පාර හතරවෙනි කොටස අපි යම් ප්‍රමාණයකට බලමින් සිටියා. ඒ වගේම අපි කතා කළා යේසුස් වහන්සේගේ මරණයේගොලු සුළු කරනවා. ඒ වගේම මිනිස්සුගේ පාපය, ආදම් මේ වගේ පටන් මිනිස්යන්ට පාපය එනවයි කියන දේගොල්ලෝ ප්‍රතික්ෂේප කරනවා. ඉස්ලාම් ආගම බයිබලයට විරුද්ධයි. තනි කර ශුද්ධ බයිබලයේ මේ සාරෝ ඉගැන්වීමට පටහැනි විරුද්ධයි ඒවා සාතන්ගෙන්. අපි මේ දේවල් බලාගෙන අපි කතා කළා. ඒ වගේම අපි දකිනවා අපි කතා කළා ඒ ගලාති පොතේ සමහර පදවලින් ඒ ආත්මයන් වහන්සේ කරන කොටගෙන අපි හැසිරෙන්න ඕන. මාංශයේ තෘෂ්ණා අපි පහ කරන්න ඕනේ. මාංශයේ තෘෂ්ණාවල් අපි සම්පූර්ණ කරන්නේ නැතුව ඒවා ආත්මයන් වහන්සේ තුල විනාශ කරලා අපේ ආත්මය අපි බලවත් කරන්න ඕන. ඒ දේවල් අපි කතා කළා. අපි කතා කළා ගිය සතියේ අධ්‍යයනයේ ඒ වෛශාකම් කරන අය එවැනි ආකාරයේ විවිධ ඒ පව් බොහෝ පව් බයිබලයේ සඳහන් වෙනවා. නමුත් ඒ සමහර පව් ලිස්ට් එකක් ගැන අපි කතා කරා. නමුත් ඒවට ඉස්ලාම් ආගම ඉඩ දෙන බව අපි කතා කළා. විශේෂයෙන් ස්ත්‍රීන් සම්බන්ධව කාරණාවල්වලදී අපි දේවල් කතා කළා. අපි ඒ සම්බන්ධව අපි ඉක්මනින් බලන්ට යනවා. යේසුස් වහන්සේ කෙරෙහි පසුතැවිලි වී ඇදහිල්ලෙන් පව්කාරයන්ට ගැලවීම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් පමණයි. මොකද මේ කාරණාව විකෘති කරනවා මේ ඉස්ලාම් ආගම. මේ උතුම් යුදෙව්වන් හරහා ලැබුණා වූ මේ උතුම් ඇදහිල්ල, මං කියන ටෝරාව ඇතුළු අලුත් ගිවිසුම, පරණ ගිවිසුම, අලුත් ගිවිසුම ඇතුළු මුළු ලියවිල්ල විකෘති කරනවා ඉස්ලාම් ආගම. අපි ඒකට විරුද්ධව තමයි මේ අධ්‍යයනය කරන්නේ. කිතුණුවන් ධෛර්යමත් වෙලා, කිතුණුවන් ඒ ව්‍යාජත්වයෙන්, ඒ රවටීමෙන් එළියට ඇවිල්ලා ඒ සැබෑ ඊශ්‍රායෙල්ගේ දෙවියන් වහන්සේ වදාහගෙන යන්න. අපි ලකිනවා එපිසෙ දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 10 කියනවා, නුඹලා නුඹලාගේ වරද සහ පාප කරනකොටගෙන මැරී සිටි කල. දැක්කද? මැරී සිටි කල උන්වහන්සේ නුඹලා ජීවත් කළසේක. පෙර කාලයේ නුඹලා මේ ලෝකයේ විවහාරයේ ලෙසත් අගීකොරකමේ පුත්‍රයන් තුල දැන් ක්‍රියා කරන්නා වූ ආත්මය වන ආකාශයේ බලයේ අධිපතියාගේ කැමැත්තේ හැටියට. මේ කතා කරන්නේ කවුද? යක්ෂයා, සාතන්. සාතන්ගේ කැමැත්තේ හැටියට අපි කලක් ජීවත් වුණ අපේ ජීවිතේ, පසුකාලීන ජීවිත. යේසුස් වහන්සේ අපව ගලවන්න ඉස්සෙල්ලා
ඊටසේ මොනවද කියන්නේ ඒ වාහි හැසිරුණා ඔවුන් අතරේ අප සියල්ලෝ වරක් අපේ මාංශයේ තෘෂ්ණාවල හැසිරෙමින් මාංශයටත් සිතටත් කැමැති දේ කරමින් ස්වභාවයෙන් අනික් අයමින් උදහසේ දරුවව සිටියා හරියට වර්තමානයේ අද ඉස්ලාම් ආගමිකයොත් ඉන්නේ මෙන්න මේ ස්ථානයේ මොන ස්ථානයේද උදහසේ දරුවන්ව සිටිනවා මාංශයේ තෘෂ්ණාවල් තමයි ඒගොල්ලෝ සම්පූර්ණ කරගන්නේ ඒගොල්ලන්ගේ කුරානයේ නාමයෙන් ඒගොල්ලන්ගේ අල්ලාගේ නාමයෙන් ඒගොල්ලන්ගේ මුහම්මද් ඒගොල්ලන් ආයි හදිත්වල මුහම්මද්ගේ ක්‍රියාවල් ඇතුළු ඒ දේවල් තුලින් ඒගොල්ලෝ දෙවියන් වහන්සේට විරුද්ධව මාංශයේ තෘෂ්ණාව සම්පූර්ණ කරමින් සිටිනවා. හැබැයි බයිබලයේ අපිට මේ කතා කරන්නේ බයිබලයේ දේව වචනය. මේක කතා කරන්න අපිට කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ. බයිබලයේ තිබෙනා වූ දේව ධර්මයේ උතුම් වචනය කතා කරන්න අපිට අධිකරණෙන් අවසර ගන්න අවශ්‍යත් නැහැ. ඒ අයිතිය සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබට මට දීලා තිබෙනවා. ඒකට අත ගහන්න කාටවත් බෑ. දැන් මෙතනදී අපි උනාද කියන්නේ මම මේ පදේ තවත් කතා කරනවා නමුත් දෙවියන් වහන්සේ දයාවෙන් පොහොසත්ව සිටිනසේක අපට ප්‍රේම කළා වූ තමන් වහන්සේගේ මහත් ප්‍රේමයෙන් අපගේ වරද කරන කොටගෙන අප මෙරි සිටි කල්හි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවි සිටින්නේ අනුග්‍රහයෙන්ය උන්වහන්සේ සමග අප නැගිටුවා ක්‍රිස්තුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අප හිඳ වූසේක බලන්න ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබව මාව ගලවලා තිබෙන්නේ අනුග්‍රහයෙන් ආ බයිබලයේ පුරාණ කිව්සීම අපි දකිනවා යුදෙව්වන්ට බොහෝ ක්‍රියාවල් කරන්න උනායි විවස්ථාවල් පවත්වන්න උනා නමුත් යේසුස් වහන්සේ අපි ගිය සතිය අධ්‍යයනය කළා යේසුස් වහන්සේ තමයි විවස්ථාවේ සම්පූර්ණත්වය ආයි මේක සම්පූර්ණ කරලා අවුරුදු 600කට විතර පස්සේ අලුතෙන් ආය අමුතු විවස්ථාවල් ගෙනල්ලා අමුතු ක්‍රියාවල් ගෙනල්ලා අපි ගිය සතිය අධ්‍යයනය කළේ ඉස්ලාම් ආගමේ එදා කාරණාව කොච්චර ක්‍රියාවල් කරන්න ඕනද ඒගොල්ලෝ ගැලවෙන්න එහෙම බයිබලේ ලියලා නැහැ ඒක නිසා මේ බයිබලයට විරුද්ධ සූක්ෂම ව්‍යාජත්වයන් බයිබලයේ දේවල් ඇඳාගෙන ගේන්නේ යක්ෂයා. දැන් මෙතනදී සාතන් ආකාශයේ බලයේ අධිපතියා කියන්නේ කවුද? බයිබලයේ කතා කරන්නේ ඒ සාතන්, ඒ යක්ෂයා. එයාගේ කැමැත්ත තමයි අදත් නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ ඉස්ලාම් ආගමිකයන් කරන්නේ. නමුත් ඔබව මාව උන්වහන්සේ ගැලවි අනුග්‍රහයෙන් ඔබ මම කරපු කිසිම කාරණාවක් කිසිම ක්‍රියාවක් නිසා නොවේ. ඒක හොඳට තේරුම් ගන්න. ඒකයි වෙනස. සැබෑ වූ උතුම් ඇදහිල්ල මේ ලෝකේ එකම සැබෑ වූ උතුම් ඇදහිල්ල වෙන පරම සත්‍ය වෙන ශුද්ධ බයිබලයේ ඔබට මට කතා කරන මේ උතුම් ඉගැන්වීම සහ ඒකට පටහැනි ඉස්ලාම් ආගම අතර වෙනස අපි මේ සසඳමින් සිටින්නේ බලන්න දැන්වත් ඔබට තේරෙන මේක වෙනස ඊට පස්සේ මොනවද කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ සමග අපිව උසස් ස්ථානවල හිඳවලා තියෙනවා ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ ජීවමානයි අපට ආත් මුහම්මද් කෙනෙක් වොන්නේ නැහැ මුහම්මද් සැබෑ අනාගත වතුරු කෙනෙක් නෙමෙයි අපි 얘ගෙන දැනටමත් කතා කරලා තිබෙනවා ඉදිරියෙත් කතා කරන්න යනවා බයිබලෙන් කතා කරන්න යන්නේ අපි ඒගොල්ලන්ගේ ආගමික ග්‍රන්ථ වලින් අපි කතා කරන්න යන්නේ අපි තවත් බලමු එසේ කලේ ක්‍රිස්තුස් වහන්සේ තුල අප කෙරේ ඇත්තා වූ කරුණාවන්තකම නිසා තමන් වහන්සේගේ අනුග්‍රහයේ ඉතා මහත් සම්පත පැමිණෙන්නා වූ කාලවලදී පෙන්වන පිණිස දැක්කද පැමිණෙන්නා වූ කාලවලදී ඒ අනුග්‍රහය පෙන්නවා මේට අවුරුදු 2000කට ඉස්සෙල්ලා යේසුස් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා ඒ අනුග්‍රහය පෙන්වුවා යේසුස් වහන්සේ විවස්ථාවේ සමාප්තිය උනාසේ තීන්දුයි කියලා උනාසේක සමාප්තිය දුන්නා උනාසේ ඒ කරුණාවේ ඒ නිසි කාලයේදී ඒ කරුණාව නා නිසි කාලයේදී අනුග්‍රහය ඒ මහත් ඒකේ මහත් සම්පත පැමිණෙන්නා වූ කාලවලදී ඒක පෙන්වලා ඉවරයි ආයි අලුතෙන් ඒක විකෘති කළලා අමු අලුත් ඊ ආගමක් අලුත් දෙවි කෙනෙක් අලුත් අනාගත වතුරු කෙනෙක් අපිට අවශ්‍ය නැහැ. යේසුස් වහන්සේ තමයි අවසාන තැනන් වහන්සේ. යේසුස් වහන්සේ තමයි කෙළවරේ ප්‍රකාශ වුණේ. හා තවත් අපි බලන්න යනවා. මොනවාද කියන්නේ? මක්නිසාද ඇදහිල්ල කරන කොටගෙන ඒ අනුග්‍රහයෙන් නුඹලා ගැලවි සිටින්න ඔය. ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව කෙරෙහි ඒ ඇදහිල්ලෙන් ඔබව මාව ගලවලා තියෙන්නේ. කිසිම ක්‍රියාවක් නිසා නොවේ. කිසිම වෙනත් අනාගත වතුරු නිසා නොවේ. යේසුස් වහන්සේගේ ලේ කරන කොටගෙන මේකට විරුද්ධයි ඉස්ලාම් ආගම. ඒ කියන්නේ සාතන්ගේ මේ කාරණාවල අපි ගිය සතිය අධ්‍යයනය කළා. පේත්‍රස් මොකද්ද කිව්වේ? යේසුස් වහන්සේ මැරෙන්න යන වෙලාවේ නෑ නෑ එහෙම වෙන්න බෑ. ඔබ මැරෙන්න බෑ නේ. යේසුස් හස කිව්වා සාතන් ඵලයන් මගේ පස්සට. ඔබ මට බාධාවක් කියලා කිව්වා. අපි ඒව ගැන අධ්‍යයනය කළා. මම ඒවා ආයෙත් කරන්න යන්නේ නෑ. ඒ නිසා මේවා තේරුම් ගන්න. ඒ නුඹලාගෙන් නොව දෙවියන් වහන්සේගේ දීමනාව. අපි මේ ඕන තරම් අධ්‍යයනය කරලා තිනවා. දෙවියන් වහන්සේගේ ඔබට මට ලැබුණු gift එකක් මේ ගැලවීම. හොඳට තේරුම් ගන්න මේ පව් කමාව, මේ ගැලවීම, මේ ජීවණය. ඒක නොමිලේ ලැබුණේ. ඒක තෑග්ගක්, දීමනාවක්. හැබැයි ඒක ආරක්ෂා කරගන්න ඕනේ ඔබ මම. ඊට මොනවාද කියන්නේ? කිසිවෙක් පාරට්ටු කර නොගන්න පිණිස ඒක ක්‍රියාවලින් නොවේ. බයිබලේ පැහැදිලිව කතා කරනවා.
ක්‍රියාවලින් නොවේ අපි ඔබ මම කරන ධර්මිශ්‍ර ක්‍රියාවල් අර යාඥාව මේ යාඥාව අරක මේක නොවේ මක්නිසාද අපි වනාහි යහපත් ක්‍රියා කරන පිණිස ක්‍රිස්තුස් වහන්සේගේ තුල මවනු ලැබ දෙවියන් වහන්සේගේ කර්මාන්තයව සිටිමුව ඒ යහපත් ක්‍රියාවල අප හැසිරෙන පිණිස දෙවියන් වහන්සේ ඒව කලින් සූදානම් කරා ගැලවීම ලැබුවා වූ අය තමයි පෞකමාව ලබලා ගැලවීම ලැබපු අය තමයි කලින් සූදානම් කර දෙවියන් වහන්සේ කලින් සූදානම් කරපු යහපත් ක්‍රියා කරන්නේ නැතුව අපි කරන යහපත් ක්‍රියාකම් වලින් අපි ගැලවෙනවා නොවේ තේරෙනව නේද රෝම 5 වෙනි පරිච්ඡේදයේ 6 ඉඳන් කතා කරනවා මක්නිසාද අප දුර්වලව සිටියේදී නියම කාලයේදී ක්‍රිස්තුස් වහන්සේ අභක්තිකයන් උදෙසා මලසේක මේ බයිබලයේ උතුම් මේ යදෙව් සහ මේ කිතුණු ඇදහිල්ලේ ප්‍රධානතම මූල ධර්මයක් වන මේ කාරණාවට යක්ෂයා අභියෝග කරනවා ඉස්ලාම් ආගම තුලින් ඒකයි මම කියන්නේ රැවටෙන්න එපා දැන් බලන්න මොකද්ද මේ බයිබලයේ කියන්නේ උතුම් බයිබලයේ बाइबले डॉक्ट्रिन ने के मोनाद किया नहीं आप दुर्वलव सितिये दी क्या ना आप पाउकारेंगो सितिये दी म नियम काले दी क्रिस्तुस वहाँ से अभक्ति के अनुसार मैरुना उबगे मगे पापे निशान दिव्यन वहाँ से के पुत्रयानन मैरुना नियम काले दी एक ने मीटा उरु दिदाहा से क्रिस्तल मगर उन्वान से तमाई कालवल द प्रस्तावल द ऐतिकरणी एवं पालने करणी वेना काउरुत नवे दिव्यन वहाँ से तमाई तीरने गाते मम මෙන්න මේ කාලේදී මගේ පුත්‍රයානන්ව එවනවා ලෝකයේ පාපය ගලවන්න ලෝකයෙන් මනුෂ්‍යයන්ව ගලවන්න පාපයෙන් මනුෂ්‍යයන්ව ගලවන්න ඒකයි කියන්නේ මොනවාද කියන්නේ නියම කාලේදී ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වුණා උන්වහන්සේ මැරුණා ඒ නිසා මේක විකෘති කරන මේක නැහැයි කියන්නේ යක්ෂයා ධර්මිෂ්ඨයෙකු උදෙසා යමෙකු මැරෙන්න කැමති වීම දුර්බලයි දුර්ලභයි සමහරවිට සත්පුරුෂ අවුදසා මැරෙන්න යමකු ධෛර්යය ඇතුව සිටින්න පුළුවන් නමුත් දෙවියන් වහන්සේ අප කෙරෙහි ඇති තමන් වහන්සේගේ ප්‍රේමයේ පෙන්වන්නේ අප පෞකාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස් වහන්සේගේ මරණය විඳීමෙන් තේරෙනවනේ මේක තමයි බයිබලයේ උතුම් මේ මූලධර්ම මේ ඉගැන්වීම අද මේවා විකෘති කරනවා ඉස්ලාම් ආගම ඒ නිසා මේක තමයි සත්‍ය ආයේ මේකට එහා දෙයක් නැහැ යේසුස් වහන්සේ මේ දේ කළාට පස්සේ ආයේ මුහම්මද් කෙනෙක්ව අවශ්‍ය නැහැ යේසුස් වහන්සේ මේක කරාට පස්සේ බයිබලයේම දේවල් ඈඳාගෙන ඒක විකෘති කරමින් ඒක විකෘති ලෙස අර්ථකථනය කරන්න යක්ෂ කුමන දෙයක් කරත් ඒව අදාළ නැහැ ඒව විකෘති දේවල් ඒව ව්‍යාජ දේවල් ඒ නිසා බයිබලයේ යේසුස් වහන්සේ කරන කොටගෙන උන්වහන්සේගේ ලේ කරන කොටගෙන උන්වහන්සේ මේකේ දේ කරලා ඉවරයි බයිබලයේ කියනවා තව තැනක යේසුස් වහන්සේ අතිවිශුද්ධ ස්ථානයට එකවරක් ඇතුළු වුණා ආයෙත් ඇතුළු වෙන්නේ නැහැ එකවරක් ඇතුළුලා ඉවරයි යේසුස් වහන්සේ. එනවා යේසුස් වහන්සේ තමයි සමාප්තිය. යේසුස් වහන්සේ තමයි මාර්ගයේ ජීවනයේ සැබෑව. ආයෙ එතනින් හැ වෙන මාර්ග වෙන ජීවනයේ වෙන සැබෑවක් නැහැ. ඒක නිසා මේක තේරුම් ගන්න කිතුනෝනේ. ඔබටයි මේ අධ්‍යයනයේ ප්‍රධාන ලෙස තියෙන්නේ ඉස්ලාම් ආගමික රැවටිල්ලට හසු නොවන පිණිස. තේරුම් ගන්න මේ කාරණාව. ඉස්ලාම් ආගමේ අල්ලා කියලා අරාබි භාෂාවෙන් දෙවියන් වහන්සේට අල්ලා කියන ඒ දෙවි අපේ ජීවමාන ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ නොවේ. මේව තේරුම් ගන්න. ඉනිසා අපි දකිනවා ඔබ රෝම 5 වෙනි පරිච්ඡේදයේ 6 ඉඳන් 21ට කියන්න කියවල බලන්න ආ ඒක බයිබලයේ කතා කරන මම මේ මුළු පරිච්ඡේදෙම කියවන්න යන්නේ නැහැ ආ තේරුම් ගන්න මේ කාරණාවල් ඒ උනාසේ ඔබව මාව සමගි කරගත්ත දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තුලින් යේසුස් වහන්සේ තුලින් ආ අපි දකිනවා මේ බයිබලයේ කියනවා බයිබලයේ කියනවා ඒ රෝම පොතේ අපි මේ කතා කරපු පරිච්ඡේ පදේම කියනවා එහෙන් එක මිනිසියෙකු කර්ණ කොටගෙන පාපයත් පාපයේ කර්ණ කොටගෙන මරණයත් ලෝකයට ඇතුල් වුණා. ඒ කියන්නේ ආදම් මේව කර්ණ කොටගෙන ලෝකයට පාපය ඇතුල් වුණා. මේක ඉස්ලාම් මාර්ගම් පිළිගන්නේ නැහැ. දැන්ම තේරෙනවනේ එතනදි වෙනස. පාපය මෙහෙමයි ආවේ කියලා පිළිගන්නේ නැත්තේ එහෙම පිළි නොගන්නා තත්ත්වයට පත් කරන්නේ කවුද? සාතන්. මොකද සාතන් තමයි රැවටිල්ලේ පියා. බයිබලයේ පැහැදිලිව යේසුස් වහන්සේ දේ කියනවා. දෙවියන් වහන්සේ කතා කරන බයිබලයේ තුල ඒදන් උයනේ යක්ෂයා මොකද්ද කළේ? මනුෂ්‍යයන්ව රැවට්ටුවා. රැවට්ටීම කරන කොටේ තමයි මනුෂ්‍ය පාපයට වැටුනේ. එදා ඉඳන් මනුෂ්‍ය වර්ගයා අද පාපිෂ්ඨව සිටිනවා. ආගම් ભેදයකින් තොරව, ಜಾති ભેදයකින් තොරව මනුෂ්‍ය පාපිෂ්ඨයි. අපි මේ දේ කතා කරලා තින ඕන තරම්. හැබැයි මොනවද කියන්නේ? ආ? එක මනුෂ්‍යයෙක් කරන කොටගෙන පාපයත්, පාපයේ කරන කොටගෙන මරණයත් ලෝකයට ඇතුළුණාක් මෙන් සියලු මනුෂ්‍යයන් පව් කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණය පැමුණුණා. මක්නිසාද විවස්ථාව දෙන්නේ තෙක් පාපය ලෝකේ නිපුදු තිබුනේ ලෝකේ තිබුනේය නමුත් විවස්ථාවක් නැති කල්ලි පාපය ගණන් ගනු නොලැබ එසේ වී නමුත් ආදම් පටන් මෝසෙස් දක්වා ආදම්ගේ වගකීමේ
වරද කිරීමේ සමාවෙන් ආදම්ගේ වරද කිරීමේ ආකාරයෙන් පව් නොකලවුන් කෙරෙහි පවා මරණය රජකම් කළේය. ඒ ආදම් වනායි එන්නා වූ තනන් මාසගේ ආදර්ශයක්. නමුත් වරද යම්සේද නොමිලේ දීමනාව දෙසේ ඒ ගැළවීම ඒ දීමනාව ගැන කතා කරේ. මෙතන අපි කතා කරනවා. ඉනිසා මේ දේවල් අපි තේරුම් කරගන්න ඕන. ඒ රෝම පොතේ ඒ කාරණාව ඔගොල්ලෝ තවත් කියවලා බලන්න. බයිබලයේ කියනවා ඒ රෝම ඒ අපි කතා කරපු ඒ රෝම මම කතා කරේ මොකද රෝම 5 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා 17 කියනවා මක්නිසාරේ එකිනෙක කෙනාගේ වරද නිසා ඒ එක්කෙනා කරන කොටගෙන මරණේ රජකම් කලේ වීනම් කරුණාවේද ධර්මිෂ්ඨකම නැති දීමනාවද බහුලත්වයේ ලබන අය එක්කෙනෙක් වූ යේසුස් වහන්සේ කරන කොටගෙන ඊට වඩා ජීවනයේහි රජකම් කරන එක්කෙනෙක් නිසා මරණය රජකම් කළා එක්කෙනෙක් වන යේසුස් වහන්සේ නිසා ජීවනය මොකද කියන්නේ ආ මොනවාද කියන්නේ ජීවනයේ ධර්මිෂ්ඨකම පිණිස දීමනාව සියලු මනුෂ්‍යයන් කෙරෙහි වුණා කවුරුද යේසුස් වහන්සේ කරන කොටගෙන මොහම්මද් නබි හෝ යේසුස් වහන්සේට පසුව පැමිණියා වූ කිසිම දෙයක් කෙනෙක් හෝ උන්වහන්සේට පෙර පැමිණියා වූ කිසිම කෙනෙක් නිසාවත් නොවේ යේසුස් වහන්සේ නිසා මේ දේවල් වෙන්නේ වෙන කිසිම ආගමික ශාස්ත්‍රවරයෙක් නිසා නෙවෙයි ආ මක්රිසාද 19 මක්රිසාද එක මනුෂ්‍යයාගේ අකීකරුකම කරනකොටගෙන බොහෝ දෙනා පෞකාරයන් කරනු ලැබුවාසේම එක්කිනාගේ කීකරුකම කියන්නේ යේසුස් වහන්සේගේ කීකරුකම කරනකොටගෙන බොහෝ දෙනා ධර්මිෂ්ඨ කරනු ලබන්නේය මේකට එරෙහි ආයදයක් නැහැ මේක විකෘති කරන්න යක්ෂයා අපි දකිනවා 1 තිමෝති 1:15-17 පෞකරවන් ගලවන්න ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට ආවා දැක්කනේ පැහැදිලි ආයේ මේක විකෘති කරන්න කිසිම ඉස්ලාම් ආගමකටවත් දෙන ආගමකටවත් බැහැ කොච්චර උත්සාහ කරත් ඒගොල්ලෝ අසාර්ථකයි මොකද දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ක්‍රියාව කරනවා පෞකරවන් ගලවන්න ක්‍රිස්තුස් වහන්සේ ලෝකයට ආවා ඒ කීම ආසේක යන කීම විශ්වාසවන්ත විශ්වාස වූ සර්ව පරාක්‍රමයෙන් පිළිගත යුතු වූ කීමක්ය ආයි එතනින් එහා නෑ චැප්ටර් ක්ලෝස් එතනින් එහා මේ විකෘති ධර්ම වලට ඉඩ නෑ යේසුස් වහන්සේ ආවා පෞකරුවන් ගලවන්න ලෝකයට ආසේක යන කීම විශ්වාසවන්ත වූ සර්ව පරාක්‍රමයෙන් සර්ව ප්‍රකාරයෙන් පිළිගත යුතු වූ කීමක් ආ මෙහෙම කිව්වට පස්සේ අවුරුදු 500 ගානකට 600 ගානකට පස්සේ අපිට අවශ්‍ය නෑ ආවා උදේවල් ඒවා ව්‍යාජ දේවල් ඊට පස්සේ මොනවද කියන්නේ එසේ වී නමුත් මට කරුණාව ලැබුණේ මේ නිසා එනම් සදාකාල ජීවනයේ ලැබීම සඳහා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහන්ට සියල් සිටින අදහන්ට සිටින අයට ආදර්ශයක් කොට උන්වහන්සේ විසින් ප්‍රධාන පෞකාර වූ මා කෙරෙහි තමන් වහන්සේගේ මුළු ඉවසලිවන්තකම දැක්වීම පිණිස මේක කතා කරන්නේ පාවුලතුමා. ඉතින් අමරණීය වූ අදෘශ්‍යමාන වූ එකම දෙවි වූ සදාකාල රජුරුවන් වහන්සේට ගෞරවයද තේජසද සදාකාලයටම වේවා. අපි දකිනවා තීතස් 3:3 ඉඳන් 8 මක්නිසාද අපි වරක් අඥානව අකීකරුව මුලාව අනේකාර අනේකාකාර තෘෂ්ණාවලට සැපසෙල්ලම් වලටත් වහල්ව ක්‍රෝදයෙන් හා ඊර්ෂ්‍යාවෙන් හැසිරෙමින් නුරුස්සනු ලබන්ට සුදුස්සන්ව එකිනෙකනට වෛර කරමින් සිටියෙමුව නමුත් අපගේ ගැලවුම් කරුවානන් වන දෙවියන් වහන්සේගේ ගුණවන්තකම ද මනුෂ්‍යයන් කෙරෙහි ඇති ප්‍රේමයේද ප්‍රකාශ වූ කල ඒ කියන්නේ යේසුස් වහන්සේ ප්‍රකාශ වූ කල අප විසින් කළා වූ ධර්මිෂ්ඨකමේ ක්‍රියාවලින් නොව තමන් වහන්සේගේ දයාව ලෙස නැවත ඉපදීම නැමැති සේදී මෙන්ද ශුද්ධාත්මනන් වහන්සේගේ අලුත් කිරීමෙන්ද උන්වහන්සේ අප ගැලවූසේක චැප්ටර් ක්ලෝස් ආයේ මෙතනින් එහා මිනිස්සෙක්ව ගලවන්න ක්‍රමයක් නැහැ යේසුස් වහන්සේට විතරයි ඒ දේ කරන්න පුළුවන් මොහොමඩ්ට බෑ ඉස්ලාම් ආගමට බෑ මම මෙහෙම තරේ ප්‍රකාශ කරන්නේ ඒගොල්ල වෙන අමුතු ඔය බෞද්ධ ධර්මය Hindu ධර්මය ඒ වගේ වෙන ආගමක් නම් අපිට කමක් නැහැ සාතන් ක්‍රියා කළේ කොහොමද බයිබලේ යුදෙව්වන්ගේ තෝරාව මේ දේව වචනේ අරගෙන තවත් බොහෝ දේ ඈඳාගෙන තමයි කුරාණය හදිවේ ඒ දේ තුලින් අද මේ උතුම් ඇදහිල්ලේ ඒක සුළු කරමින් ඒක සමච්චල් කරමින් දේව වචනය විකෘති කරමින් සිටිනවා ඒ ආගම අන්න ඒ නිසයි අපි විරුද්ධව සිටිමින් දේව වචනයෙන් කතා කරන්නේ තේරෙනවද එන්නේ තේරෙනවනේ කියනදේ right this monarchy again esevi eseya unwansage karunawen apa dharmishtha karunu laba sadakala jeevane balapurattuwe hatiyata urumakkarayan wana pinisa unwase apage galawum karawu yesus christus wahanse karana kotagena shudhaatmaya adika lesa apa pita wagireuseka mes meka vishwasawu kimakya
දෙවියන් වහන්සේ කෙරෙහි අදහන් ගන සිටින්නන් යහපත් ක්‍රියාවල යෙදී සිටින්ට බලා ගන්න පිණිස නුඹ විසින් මේ දේවල් සහතික ලෙස කියනවාට කැමැත්තෙමි. මේවා මනුෂ්‍යයන්ට යහපත් වූ ප්‍රයෝජනවත් වූ දේවල්ය. මෙන්න දේව වචනය. මෙන්න මේ කිතුණු ඇදහිල්ලේ මූල ධර්ම. මේක විකෘති කරන්න ඕනම දෙයකට විරුද්ධව අපි දේව වචනෙන් කතා කරනවා. මොකද බයිබලයේ කියන අපිට ලේත් මාංශයත් එක්ක අපිට සටනක් නෑ. අපි කඩු මුගුරු අරගෙන අපි රටන් කරන්නේ ඉස්ලාම් ආගමික ඔය වගේ ඒවල ඒගොල්ලන්ගේ ග්‍රන්ථවලම ලියලා තිනවා වගේ කඩු කිනිසි අරගෙන අපි සටන් කරන්නේ. දේව වචනයයි අපේ කඩුව. නේ? ආත්මික සටනක් ඔබට මට තිබෙන්නේ. මේම අවශ්‍යතා මේ මේ අපි දැන් මේ කතා කරේ යේසුස් වහන්සේගේ මේ කාරණාවල්. ආයේ මේකට එහා දෙයක් නෑ. තේරෙනවනේ කියන දේ? මෙම මෙම අත්‍යවශ්‍ය වෙනස්කම් සහ මේ ප්‍රතිවිරුද්ධ දේවල් ඒ වගේම ඒ ප්‍රතිවිරෝධතා ඉස්ලාම් නිසා ඉස්ලාම් සහ ක්‍රිස්තියානි යන දෙකම සත්‍ය විය නොහැක. තේරෙනවනේ? අද්දේනේ මේ පස්වෙනි කොටස අපි ඉන්නේ. දැන් මේ කොටස් හතරක් අපි කළා. දැන්වත් තේරෙනවා මේකේ වෙනස. ඒ නිසා මෙම අත්‍යවශ්‍ය වෙනස්කම් සහ මේ ප්‍රතිවිරෝධතා නිසා ඉස්ලාම් ආගම සහ ක්‍රිස්තියානි යන දෙකම සත්‍ය වෙන්න බෑ. දෙකෙන් එකයි සත්‍ය වෙන්න පුළුවන්. තේරෙනවා කියන දේ? තේරෙනවද කියන දේ? දෙකම සත්‍ය වෙන්න පුළුවන්ද? පරස්පර විරෝධී එකක් සාතන් කරන දෙයක් බයිබලයට විකෘති කරලා බයිබලයට විරුද්ධව යේසුස් වහන්සේට විරුද්ධව කරන දේ එකක් අනිත් එක බයිබලේ මුලින්ම දුන්නේ බයිබලේ මුලින්ම දුන්නේ ටෝරාව මුලින්ම දුන්නේ යෙදෙව්වන්ගෙන් අපිට ලැබුණේ ඒක රෝමෝපතේ අපි කතා කළා නේ එහෙනම් දෙකම සත්‍ය වෙන්න පුළුවන්ද දෙකම එකව සත්‍ය වෙන්න පුළුවන්ද බැහැ බයිබලය සහ කුරාණය යන දෙකම දෙවියන් වහන්සේගේ වචනේ විය හැකිද විය හැකිද බැහැ බැහැ තේරුම් ගන්න ඉස්ලාම් ආගම සහ ක්‍රිස්තියානි ආගම යන දෙකම සත්‍ය වෙන්න බෑ එකයි සත්‍ය වෙන්න පුළුවන් බයිබලය සහ කුරාණය යන දෙකම දෙවියන් වහන්සේගේ වචනය වෙන්න බෑ එකයි දෙවියන් වහන්සේගේ වචනය වෙන්න පුළුවන් සත්‍යයට සදාකාලික ප්‍රතිඵල ඇත පැහැදිලිවම මේන් එකක් පමණක් සත්‍යයි ඒ මොකද්ද යුදෙව්වන්ගෙන් ලැබුණා වූ මේ කිතුණු ඇදහිල්ල ඒ යුදෙව් මේ කිතුණු ඇදහිල්ල පමණයි සත්‍ය මම මේ කතා කරන්නේ ඒක මුළු ලෝකෙම ඒකට පමණයි සත්‍ය ඒක පැහැදිලි මට ඒගෙන නෙමෙයි කතා කරන්නේ අපි දැන් මේ සසඳන්නේ ඉස්ලාම් ආගමත් එක්ක ඉස්ලාම් ආගම සත්‍ය නොවේ අපි බයිබලේ සහ කුරාණය ගත්තොත් අපි ඕන තරම් දැන් මේ මේ කොටස් හතර තුල කතා කළා බයිබලේ විතරයි සත්‍ය කුරාණය සත්‍ය නෙමෙයි කුරාණය අසත්‍යයි මොකද ඒකට හේතුව බයිබලේනි විකෘති කරන්නේ ඒගොල්ල වෙන ආගමක් අද හැවුණා නම් අපිට ගාණක් නැහැ මොකද අපි බෞද්ධ ආගම මේ 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 විවේචනය කර කර ඉන්නේ නැහැනේ අපි බයි බෞද්ධයෝ ඒගොල්ලන්ගේ අධ්‍යයනයන් තුල අපි විවේචනය කරන වෙලාවදී අපි බයිබලෙන් විවේචනය කරන ඒගොල්ලන්ව. ඒවට කියන්නේ විචක්ෂණශීලී විමර්ශනයන් තුල මේ 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 විවේචනය කිරීම. ඒක කරන්න අයිතියක් තියෙන ඕන කෙනෙක්ට. හැබැයි අපි බෞද්ධ ආගම අරගෙන මේ වගේ අධ්‍යයනය කර කර අපි මේ සසඳ විවේචනය කරන්න යන්නේ නැහැ. මොකද අපිට ඒක අභියෝගයක් නෙමෙයි. බෞද්ධ දර්ශනේ බෞද්ධ ආගම කිතුණු ඇදහිල්ලට කිසිම අභියෝගයක් නෙමෙයි. බයිබලයට කිසිම අභියෝගයක් නෙමෙයි කිසිම තරඟයක්වත් අභියෝගයක් ඇත්තේම නැහැ. හැබැයි මේ බයිබලයේ විකෘති කරන ඉස්ලාම් ආගමට විරුද්ධයි අපි. දැන් තේරෙනවනේ වෙනස. අපි Hindu ආගමත් එක්ක මේ මේ වගේ අධ්‍යයනයන් කරලා Hindu ආගම විචක්ෂණශීලීව අපි විවේචනය කරනවද? නෑ අදාළ නෑ. මොකද කිසිම අභියෝගයක් නෙමෙයි. බයිබලයට Hindu ආගම හෝ මේ ලෝකේ බොහෝ ආගම් කිසිම අභියෝගයක් නෙමෙයි. බයිබලයට අභියෝග කරන්නේ ව්‍යාජ කිතුණුව හා ව්‍යාජ කිතුණු ප්‍රපේතවරු ලංකාවෙත් ඉන්නේ ව්‍යාජ ක්‍රිස්තියානි නිකායන් අන්න ඒව තමයි බයිබලයට අභියෝග කරන්නේ ඒ අතර 1400ක් අවුරුදු 30 ක්‍රිස්තු වර්ෂ 600 ගණන්වල ඉඳන් කුරාණයත් බයිබලේම දේවල් අරගෙන බයිබලෙ විකෘති කරනවා අන්න ඒක නිසා තමයි අපි එකට විරුද්ධව සිටින්නේ තේරෙනවද දැන් කියන දේ හා ඔන්න ඒක තමයි සාරාංශය බොරු වූ සහ සැබෑ වූ ප්‍රපේතවරුන් අතරේ වෙනස අපි දකින්න එක යොහන් පොතේ කතා කරන හතරවෙනි පරිච්ඡේදයේ පළවෙනි පද 6 ප්‍රේමවන්තයනි බොහෝ බොරු ප්‍රොෆේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි පරීක්ෂා කරන්න කියලා බයිබලයේ පැහැදිලිව කියනවා පරීක්ෂා කරන්න බොරු ප්‍රොෆේතවරු මේ ලෝකයට ඇවිල්ලා ඉන්නවා ඒ කාලෙත් ඇවිල්ලා ඉඳලා තිනවා අදත් ඉන්නවා මීට අවුරුදු 600 ගානකට ආවා මොහොමඩ් නබිත් එහෙමයි එයත් බොරු ප්‍රපේත කෙනෙක්. අපි කොහොමද පරීක්ෂා කරන්නේ ඒ බොරුද ඇත්තද කියලා? බයිබලයේ අවසර දීලා තිනු අපිට අධිකරණෙන් අයිතියක් ගන්න ඕනේ නැහැ. නීතියෙන් අයිතියක් ගන්න ඕනේ නැහැ. රජෙන් අයිතියක් ගන්න ඕනේ නැහැ. මේවා කතා කරන්න. බයිබලයේ කියනවා බොරු ප්‍රපේතවරු ලෝකයට පැමිණ සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට ටෙස්ට් කරලා පරීක්ෂා කරලා බලන්න මොනවාද? මොනවාද කියන්නේ? සිටින බැවින් සියලු ආත්ම විශ්වාස නොකොට
ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන්ද නැද්ද කියලා පරීක්ෂා කරන්න ඔබට මටයි සියක් තියෙනවා. දැන් අපි මේ ඒ දේ තමයි කරමින් සිටින්නේ. දේව වචනෙන් අපිට පරීක්ෂා කරන්න වෙන්නේ නේ. බොරු ප්‍රපේතවරු මේ ලෝකේ ඉන්නවයි කියන දේ අපි පරීක්ෂා කරලා අපි ඔප්පු කරන්නේ විනාගමිකින්ද? බෞද්ධාගම ධර්මෙන්ද? ඉස්ලාම් මේ මේ මොනවාද මේ ඉස්ලාම් ධර්මෙන්ද? නැත්නම් Hindu ධර්මෙද? නෑ නෑ නෑ. බොරු ප්‍රපේතවරු මොන ආගමක දහමක හිටියත් බොරු ප්‍රපේතවලි ඇවිල්ලා ඉන්නවයි කියන දේ අපි පරීක්ෂා කරන්නේ බයිබලෙන්. තේරෙනවනේ කියන දේ. ඒක නිසා අපි බයිබලෙන් තමයි මේ කාරණාවල් දැන් මේ අධ්‍යයන මාලාවල් හතරකදී පරීක්ෂා කරමින් සිටින්නේ. මේන් නුබලා දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ දැනගන්න හොය. එනම් යේසුස් වහන්සේ මාංශයෙන් යුක්තව ආභව ඒත්තු ගන්නා වූ සෑම ආත්මයෝ දෙවියන් වහන්සේගෙන්ය. යේසුස් වහන්සේ ඒත්තු නොගන්නා වූ සියලු ආත්මයෝ දෙවියන් වහන්සේගෙන් නොවේ. එන්නේයි නුබලා ඇසුවා වූ දැනටම ලෝකේ සිටින්නා වූ විරුද්ධ ක්‍රිස්තුස්ගේ ආත්මය මේය. මාගේ ප්‍රිය දරුවනි, නුඹලා දෙවියන් වහන්සේට අයිතිව ලෝකයේ සිටින තනත්තාට වඩා නුඹලා තුල සිටින තනන් වහන්සේ උතුම් බැවින්, ඒ කියන්නේ ලෝකයේ සිටින තනත්තා කියන්නේ යක්ෂයා. යක්ෂයාට වඩා ඔබ තුල මා තුල සිටින ආත්මයන්න් වහන්සේ නැමැති දෙවියන් වහන්සේගේ ආත්මය උතුම්. මොනවාද කියන්නේ? උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය. ඔහු ලෝකෙන් වෙති. එබැවින් ලෝකෙන් ඌවාක්මෙන් කතා කරති. ලෝකයාද ඔවුන්ගේ වචන අසති. අපි දෙවියන් වහන්සේගෙන් වෙමු. දෙවියන් වහන්සේව අඳුනන තැනැත්තේ අපේ වචන අසන්නේය. දැකනේ දේව වචනේ අපි අසන්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ තමයි දේව වචනේ අසන්නේ. යුදෙව්වන් හරහා ලැබුණු පරණ ගිවිසුමත්, යේසුස් වහන්සේ කරන්න කොට අපිට ලැබුණ අලුත් ගිවිසුමත්, මේ දෙකම අපි විශ්වාස කරනවා අපි දෙවියන් වහන්සේගෙන් නිසා. හැබැයි මේවා විකෘති කරමින් මේවා අවිශ්වාස කරනවා ඉස්ලාම් ආගම. ඒගොල්ලන්ට ඕන විදියට ඒවා වෙනස් කරගලා සූක්ෂම ලෙස, ව්‍යාජ ලෙස, කපටි ලෙස. එනිසා මේවා තේරුම් ගන්න. අපිට කියනවා යොහාන් 3 වෙනි පරිච්ඡේදයේ 31 ඉඳන් කියනවා ඉහලින් එන්නා වූ තනන් වහන්සේ සියල්ලන්ට වඩා උතුම්. කවුද එන සියල්ලන්ට වඩා උතුම්? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ කොහෙන්ද ආවේ? ඉහලින්. මුහම්මද් තමයි ඉහලින් ආවේ. නෑ, යා සාමාන්‍ය මිනිසියෙක් ලෙස අම්මා කෙනෙක්ට දාව, තාත්තා කෙනෙක්ට දාව මේ පොළවේ ඒ දෙවියන් වහන්සේ ඇති කරා වූ පෞල් සංස්කෘතිය තුල ඒ ස්වභාවික ක්‍රියාවලිය තුල මේ ලෝකයට ආවා. යේසුස් වහන්සේ එහෙම නෙමෙයි ආවේ. ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන තමයි මරියතුමගේ කුසේ ගැප් ගත්තේ. යුසේතුමත් එක්ක එකතු වෙලා නෙමෙයි. තේරෙනවනේ කියන දේ? ආ, ඒක තේරුම් ගන්න. ඉහලින් එන්නා වූ තනන් වහන්සේ සියල්ලන්ට වඩා උතුම්. භූමියෙන් වූ තැනැත්තේ භූමිකව භූමික දේ ගැන කතා කරන්නේය. තේරෙනවනේ? පොළවෙන් ආපු මිනිස්සු එහෙමයි. ඔහොම ආගමික ශාස්ත්‍රවල දාර්ශනික ශාස්ත්‍රවල පොළවෙන් ආපු අය පොළවේ දේවල් තමයි කතා කරන්නේ. සදාකාලික ජීවනයක් ඒ අය තුල නැහැ. සදාකාලික බලාපොරොත්තුවක් ඒ අය තුල නැහැ. දෙවියන් වහන්සේ මැව්වා වූ ස්වර්ගයට යෑමේ බලාපොරොත්තුවක් ඒ තුල නැහැ. ජීවනයක් නැහැ. පාපයට කමාවක් නැහැ. ඇයි ඒගොල්ලෝ පොළවෙන්? මොහොමඩ් නමීත් එහෙම තමයි. ඒගොල්ලන්ට බලාපොරොත්තුවක් නැහැ. අපි ගියේ සතියේ කතා කළා. මොහොමඩ් නමීට බලාපොරොත්තුවක් නැහැ මරුණට පස්සේ මොනවද වෙන්නේ කියලා. නේ? අපි ඉගෙන කතා කළා. මම ඒ වගේ මෙතන කතා කරන්න යන්නේ නැහැ. තාබු හැබැයි දැන් උහෙලින් ආපු තැනන්න මාංශය වෙන යේසුස් වහන්සේ උන්වහන්සේ දුටුවා වූ දේ, ඇසුවා වූ දේ ගැන සාක්ෂි දෙනසේක. ඒත් කවරෙක්වත් උන්වහන්සේගේ සාක්ෂිය පිළිගන්නේ නැත. උන්වහන්සේගේ සාක්ෂිය පිළිගත් තැනැත්තේ දෙවියන් වහන්සේ සැබෑවන්ත බවට මුද්‍රාව තබා තියෙන ඔබ තුල මා තුල සැබෑ කිතුනෙක් තුළ මේ මුද්‍රාව තියෙනවා. මේ මුද්‍රාව කඩන්න වෙන කිසිම බලවේගයකට බෑ. ඉස්ලාම් ආගමටත් බෑ. ඒකේ තිබෙන ව්‍යාජ ගැම්වීම වලටත් බෑ. මේ මුද්‍රාව කඩන්න මක්නිසාද? දෙවියන් වහන්සේ විසින් එවනලද තැනන් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනය කතා කරන සීක. තේරෙනවනේ? දෙවියන් වහන්සේගේ වචනය කතා කරන සීක. දෙවියන් වහන්සේ මේ කතා කර දැනටමත් ඕල්රෙඩි මේ කතා කරලා තියෙන වචනයට විරුද්ධව කතා කරන්න එහෙනම් කවුද? යක්ෂයා, සාතන්. කුමක් හේඳ දෙවියන් වහන්සේ මිම්මක් සහිත ආත්මයන් වහන්සේ නොදන සීක? පියනන් වහන්සේ පුත්‍රයන්න්ට ප්‍රේම කළසේක? සියල්ල උන්වහන්සේ අතට බාර දී තිබේ. චැප්ටර් ක්ලෝස්. දෙවියන් වහන්සේ නම් පියනන් වහන්සේ යේසුස් වහන්සේට සියල්ල බාර දීලා ඉවරයි. ආයේ මුහුමට්ට බාර දෙන්නේ නැහැ. මුහුමට් කෙනෙක්ට ආයේ බාර දීලා නැහැ. යේසුස් වහන්සේට බාර දීලා ඉවරයි. බාල දීලා ඉවරයි. චැප්ටර් ක්ලෝස්. තේරෙනවනේ? ඒක නිසා වචනේ අධිකාරිය තුල අපි කතා කරමු. පුත්‍රයන්න් කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත. මෙන්න තව සමාප්තියක්. ආයි චැප්ටර් ක්ලෝස් පීරියඩ්. මොනවාද? පුත්‍රයාණන් එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අදහන්නාට සදාකාල ජීවනය ඇත. නමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය.
දෙවියන් වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවති පීරියඩ් තේරෙනවනේ ආයේ මේක විකෘති කරනවා කියන්නේ ඒකත් සාතන් කියනවා තේරෙනවනේ කියන දේ දැන් තේරෙනවද දැන් තේරෙනවද ඉස්ලාම් ආගම සහ මේ උතුම් මේ කිතුණුවන් ලෙස ඔබට මට තිබෙන ඇදහිල්ලේ වෙනස කොච්චර පරස් කොච්චර විශාල වෙනසක්ද කොච්චර විශාල වෙනසක්ද ජීවනයේ උල්පත මේ අපි කතා කරන්නේ කුරානයේ ජීවනයේ උල්පතක් නෙමෙයි ජීවනයේ උල්පත උල්පත කවුද යේසුස් වහන්සේ මුහම්මද් නොවේ ඒගොල්ල බයිබල පුරාණ කිවිසුම් වල යේසුස් වහන්සේ ගැන පුරෝකථනය කරන දේවල් සාතනික ලෙස ඒවා ඈඳ ගන්නවා මුහම්මද්ට මෙන්න විකෘතිකම යක්ෂයාගේ මම ඒවා ඒ වලින් කීපයක් ඉදිරියේ කතා කරන්න යනවා යේසුස් වහන්සේ ගැන දීපු අනාගත වාක්‍ය සාතන් කුරානයේ සහ හදීත් හරහා ඒ යේසුස් වහන්සේ ගැන නෙමෙයි කතා කරේ මුහම්මද් ගැනයි කතා කළේ කියලා සාතනික ප්‍රකාශන කරනවා මම ඒව කතා කරන්න යනවා ඉදිරියේ මේ අධ්‍යයනයේ දරුණු වෙන්න යනවා ඉදිරියේ එන්නේ තියුණු වෙන්න යනවා ඉදිරියේ දේ වචනේ හරහා ලෝක් දෙවනි පරිච්ඡේදයේ 25 ඉඳන් කියනවා බලව යෙරුසලෙමෙහි සිමියොන් නම් මිනිසෙක් සිටියා ඒ මිනිසා ඊශ්‍රායෙල්ගේ සනසීම බලා සිටියා අපි දන්නවා මේක යේසුස්සර ඉපදිලා කැප කරන්න ගෙනියන්නේ බලන්න මේ සිමියොන් කියන යුදෙව් ඇදහිල්ල තුල සිටියා වූ මිනිසර තිබුණු ස්ථිරභාවය මූමට්ටවත් නැහැ මේ මෙනි ස්ථිරභාවයක් අපි කලින් ගිය සතිය අධ්‍යයනයේ කතා කළේ බලන්න මේ සිමියොන් ගැන අපි බලමු බලව යෙරුසලමේ සිමියොන් නම් මිනිසෙක් සිටියේ මේ මිනිසා ඊශ්‍රායෙල්ගේ සනසීම බලා සිටියා වූ ධර්මිෂ්ඨ වූ භක්තිවන්ත වූ කෙනෙක් කාගේ සනසීමට බලා හිටියේ අරාබිකාරයන්ගේද මක්කමේ මේ මෙදිනවල සෞදි අරාබියේ සනසීමක් ගැනද කොහේ සනසීමක් ගැනද මේ මිනිසා බලාගෙන හිටියේ ඊශ්‍රායෙලේ සනසීම බලා සිටියා ඒ ධර්මිෂ්ඨ වූ භක්තිවන්ත වූ කෙනෙක් ඔව් සිමියොන් සුදාත්මනන් වහන්සේ ඔහු කෙරෙහි වූසේක ස්වාමින් වහන්සේගේ ක්‍රිස්තුස් වහන්සේ දකින්ට පළමුවෙන් ඔහු මරණය නොදක්නේය කියා සුදාත්මනන් වහන්සේ විසින් ඔහුට එළිදරව් කරලා තිබෙනවා කොහොමද ඔහුට තිබෙන විශ්වාසවන්තකම සුදාත්මනන් වහන්සේ මේ සිමියොන්ට එළිදරව් කරලා තිබුණා ඔයා මැරෙන්නේ යන්නේ නැහැ ඊශ්‍රායෙල්ගේ ගැලවුම් කරුවා නම් ඔයා S2කින් දකින්න යනවා මේ පූජකයාට සුදාත්මනන්සේ දෙවියන් වහන්සේ කියලා තිබුණා ඔහු ආත්මයන්න් කර්ණ කොටගෙන දේවමාලිගාවට ආවා බලන්න මේක අපි ගියේ කාලනවල මේව කතා කරානේ දෙවියන් වහන්සේ කොහොමද ටයිමින් එක වල ටයිමින් එයාව ආත්මයන්න් වහන්සේ කර්ණ කොටගෙන ඒ දවසේ එව්වා මොකද ඒ දවස්වල ඒ සතිවල ඒ අයටන පූජාවල් තියෙන්නේ ඒ ආගමික නායකයොන්ට යුදෙව් ටයිමින් කොහොමද දෙවියන් වහන්සේගේ සැලසුම යේසුස් වහන්සේත් කැප කරන්නේ මේ දවසේ ඒ දවසේම තමයි මේ සිමියොන්වත් දෙවියන් වහන්සේ කාලයට සූදානම් කරලා එවන්නේ කොහොමද මේ දෙවියන්සගේ ටයිමින් මොනවාද කියන්නේ ඔහු ආත්මයන්න් කරන කොටගෙන දේවමාලිගයට ආවේ ලදරු මිනිස් ලදරු යේසුස් වහන්සේට විවස්ථාවේ සිරිත ලෙස කරන පිණිස මව්පියන් විසින් උන්වහන්සේ ගෙනා විට ඔහු උන්වහන්සේ දෑතින් වඩාගෙන දෙවියන් වහන්සේට ප්‍රශංසා කර කියනුවේ බලන්න මේ සිමියොන්ට තිබුණු ස්ථිරභාවය මුහුමට්ටවත් තිබුණු නැති ස්ථිරභාවයක් ස්වාමින් වහන්සේ දැන් ඔබගේ වචනය ලෙස ඔබගේ දාසයා සමාදානයේ යන්න හරිනසේක මක්නිසාද අන්නේ ජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද අන්නේ ජාතීන්ටත් එළිදරව් වෙන ආලෝකය කවුද මුහම්මද්ද නෑ යේසුස් වහන්සේ විතරයි අන්නේ ජාතීන් මොනවාද කියන්නේ එතනදී මක්නිසාද අන්නේ ජාතීන්ට එළිදරව් කිරීමට ආලෝකයක්ද ඔබගේ ඊශ්‍රායෙල් සෙනගගේ තේජසව ඌද තේජසව ඌ සියලු මනුෂ්‍යයන් ඉදිරියේහි ඔබ විසින් පිළියෙල කළා වූ ගැලවීම මේ යේසුස් වහන්සේ දිහා බලාගෙන කියන්නේ හොඳේ ගැලවීම මගේ ඇස් වලින් දුටුමි කීවේය කොහොමද ඒක දැන් මේ උතුම් කාරණා කුරාණය හදීත් විකෘති කරනවා ඒක නිසා පේවට විරුද්ධයි ඒ යක්ෂයන්ගේ විකෘතිකම් ආවේ නැතුව දෙවියන් වහන්සේගෙන් නෙමේ මේ ඊශ්‍රායෙල්ගේ දෙවියන්සේ මේ සුද්ධ බයිබලයේ අවුරුදු ගණනාවක් අවුරුදු දහස් ගණනාවක් තිස්සේ සුද්ධ බයිබලයේ පුරාණ කිවිසුම අලුත් කිවිසුම දුන්නට පස්සේ ඒ දෙවියන් වහන්සේ මේක විකෘති කරනවද එහෙනම් ඔබ මම අදහන දෙවියන්සේ බොරුකාරෙක් තේරෙනවනේ කියන දේ මම කලිනුත් මේවා කියලා තිනවා ඉතින් මොනවාද කියන්නේ ගැලවීම මගේ ඇස් දෙකින් දුටු වෙමි කීසේක උන්වහන්සේ ගැන කී කාරණාවලට උන්වහන්සේගේ පියාද මෑණියෝද මවිතවමින් සිටියා ඒලාදී මරියතුමී සහ යුසේතුමට මේක ඇහුණා. ඒගොල්ලෝ මවිත වුණා. මොනවාද මේ සිමියොන් කියන මේ මිනිස්සයා කියන්නේ? මේ ආගමික නායකයා මේ මිනිස්සයා කියන්නේ. මොනවාද කියන්නේ ඊට පස්සේ? සිමියොන් ඔවුන්ට ආශිර්වාද කර
උනාසකේ මව වූ මරියාට කතා කොට තවානාගත වාක්‍යයක් කියනවා යේසුස්ගේ මරණය ගැන බලව මේ ලදරුවා ඊශ්‍රායෙලි බොහෝ දෙනෙකුගේ වැටීම පිණිසත් නැගිටීම පිණිසත් විරුද්ධව කතා කරන්න වූ ලබන ලකුණක් පිණිසත් නියම වී සිටී දැක්කනේ යේසුස් වහන්සේ ඊශ්‍රායෙලිතයන්ව විරුද්ධවාදියෙක් වුණා ඇයි අපි දන්නවා මේක හා මේව තේරුම් ගන්න මොනවාද ඊට පස්සේ කියන්නේ එසේ නුඹේම ආත්මයට කඩුවකින් අණිනු ලැබේ මෙසේ වන්නේ බොහෝ දෙනෙකුගේ සිත්ති කල්පනා එලිදරව්වන පිණිසයයි කීවේ මරියතුමියගේ ඒ ආත්මයට කඩුවකින් අණිනු ලැබුණා වූ කාරණාව මොකද්ද යේසුස් වහන්සේගේ මරණය පීරියඩ් චැප්ටර් ක්ලෝස් මෙතනින් එහා දෙවි කෙනෙක් කියලා කියන කෙනෙක් හෝ මෙතනින් එහා මේකට විකෘති දෙයක් ඉදිරිපත් කළොත් ෆියාජ දෙවි කෙනෙක් ෆියාජ ගැන්වි තේරුම් ගන්න මේක ඒ වගේම අපි දකිනවා යෙසායා 42 යේසුස් වහන්සේ ගැන කතා කරන ඒ පුරෝකථනය කරන අනාගත වාක්‍ය යෙසායා 42 යෙසායා 53 ඉස්ලාම ආගම විසින් ඒ ආගමික විද්වතුන් විසින් විකෘති කරමින් කතා කරනවා අපි ඒ ගැන ඉදිරිය බලන්න යනවා පුළුවන් වුණොත් තවද උතුම් සුද්ධ බයිබලයේ යොහාන් දාතරි සඳහන් වන සැනසිලි කාර්යානෝ වන සුදාතනන් වහන්සේ මුහම්මද් බව ඉස්ලාම් ආගම පවසන කොච්චර සාතනික දෙයක්ද මේක මේ ඉතා සාවද්ද සාතනික අදහස ගැනත් අපි බලන්න යනවා ඉදිරියේදී ඒ වාට ප්‍රථමයෙන් මා මේ අධ්‍යයන මාලාවේ මුලින් පැවසූ පරිදි මුහම්මද් ගැන කෙටියෙන්ම අපි දැන් බලන්න යනවා දැන් ටිකක් දරුණුවෙන් යනවා මේ අධ්‍යයනය මුහම්මද් යනු කවුද මොකද මේ මුහම්මද් යනු කවුද කියලා මේ කුඩා කෙටියෙන් අපි දැන ගැනීම තුල තමයි එතනින් එහා මේ අධ්‍යයන මාලාවේ යන්නේ අපි තේරෙනවා දැන් මම කලින් කිව්වනේ සුද්ධාතන මහන්සිය ගැන යේසුස් වහන්සේ පුරෝකථනය කරපු උතුම් බයිබලයේ පාඩය සාතන් විසින් කුරාණයේ අරහා ඒ මුහම්මද් කියලා කියනවා ඔව් කිතුනෝ පුදුම වෙයි ඈ අපේ සැනසිලිදා කියනන වන සුද්ධාතන මහන්සිය ගැන කිව්ව අනාගත වාක්‍ය මුහම්මද් ඔව් ඒ විකෘති සාතනික ඒ කාරණාව ඉස්ලාම් මාගමිකයෝ කතා කරනවා අපි ඒක නිසා ඒකට ඉන්නේ ඉස්සෙල්ලා මුහම්මද් තුමා ගැන අපි පොඩ්ඩක් බලන්න යනවා මම මේ කියන හැම දෙයක්ම ලිඛිතව තියෙනවා මේව ගැන පොත්පත් තියෙනවා මේව ගැන අන්තර්ජාලය තුල බොහෝ පොත්පත් බොහෝ අධ්‍යයනයන් තියෙනවා ලිඛිතව තියෙනවා ඓතිහාසික තොරතුරු තියෙනවා අධ්‍යයනය කරන්න ඔබම අධ්‍යයනය කරන්න ඔබම අධ්‍යයනය කරන්න මුහම්මද් නොත් මොහමඩ් යනු ඉස්ලාමයේ ආගමේ නිර්මාතෘ වන අතර මුස්ලිම් වරුන් විසින් අනාගත වත්‍රයෙකු ලෙස සලකනවහුව මේ අපි මේ අධ්‍යයනයේ මාලාවේ දැනටමත් මුහම්මද් ගැන යම් කාරණා බලා තියෙනවා නේ දැනටමත් මුහම්මද් ගැන යම් අවබෝධයක් සැබෑ කිතුනන්ට තියෙනවනි දන්නේ නැති අයට හරි ලිඛිත ඓතිහාසික තොරතුරු අනුව මුහම්මද් ක්‍රිස්තු වර්ෂ 570 පමණ තමයි ඉපදුනේ ක්‍රිස්තු වර්ෂ 570 ඉපදිලා ක්‍රිස්තු වර්ෂ 632 දී පමණ මිය ගිහිල්ලා තියෙනවා. හොඳේ ඒක නිසා ඒ ලිඛිත ඓතිහාසික ඒ ඓතිහාසික තොරතුරු අනුව මුහම්මද් යනු වර්තමාන සෞදි අරාබියේ රතු මුහුද අසල පිහිටි නගරයක් වන මක්කාවේ මක්කම කියලා කියන්නේ අපි මෙක්කා ඉංග්‍රීසි වලින් කියනවා. ඒ මක්කමෙන් පැමිණි කෙනෙක්. කුඩා කල සිටම අනාථයෙකු වූ මුහම්මද්. එයාගේ අම්මා තාත්තා එයාගේ කුඩා කාලේ මං හිතන්නේ මැරිලා. හොඳේ කුඩා කලම අනාථයෙකු වූ මුහම්මද් හැඩි වැඩි වැදුනේ අබූ තාලිබ් නම් ඔහුගේ මාමා කෙනෙකු සමගය. පසුව මුහම්මද් වෙලෙන්දෙකු මර්චන්ට් කෙනෙක්. හොඳේ වෙලෙන්දෙකු බවටපත් වුණා. මුහම්මද් ආගමික පුද්ගලයෙක්. මොන ආගමිකයෙක්ද කියන දේ අපිට තේරෙන්න යනවා ඉදිරියේ. ඔහු ඕනතරම් ආගම් ලෝකේ දිනවනේ. ඔහු ඒ ආගම් අනුව ආගමික පුද්ගලයෙක්. බොහෝ විට ඔහු යාඥා කිරීමට කඳුකර ප්‍රදේශවලට ගිහිල්ලා තියෙනවා. මෙවැනි අවස්ථාවක් අතරතුරදී තමයි අපි කලින් අධ්‍යයනයේත් වලත් කතා කරේ ඔහුම පවසන පරිදි මුහම්මද් දෙවියෙක් වන අල්ලාගෙන් එලිදරව්වක් ලබා දුන් බව කියන ගේබ්‍රියෙල් නැත්නම් ඒ ගාබ්‍රියෙල් දේවදූතය අපි දකින අපි මේව ගැන කතා කරා මේ විකෘති වෙනක් ගාබ්‍රියෙල් කෙනෙක් අපි කතා කරන්නේ පළවෙනි අධ්‍යයනයේ වල ගාබ්‍රියෙල් දේවදූතයා විසින් ඔහු බැලීමට පැමිණි බව වාර්තා වෙනවා මේව ගැනත් බොහෝ ආందోලාත්මක ප්‍රශ්න තියෙනවා මුහම්මද්
අල්ලාගෙන් තවත් එලිදරව් කිරීම කීපයක් ඇති බව වාර්තා කළ අතර මුස්ලිම්වරු ඔහුව අල්ලාගේ අවසාන සහ මානව වර්ගයාගේ ශ්‍රේෂ්ඨතම අනාගත වතුරුවරයා ලෙස සලකයි. අපි මේව ගැනත් බලන්න යනවා. දැන් මේ කතා කරන්නේ ලිඛිත දේවල් අපි හොඳේ. මොහමඩ් ප්‍රකාශ කළේ මොහමඩ් යා මොහමඩ් කියනවා ඔහුගේ දෙවියන් එකම දෙවියන් බව. එනම් ත්‍රිත්වයේ නොමැති බව. ආදම්, නෝවා, ආබ්‍රහම්, මෝසෙස්, දාවිත් සහ ඇත්ත වශයෙන්ම මොහමඩ් සමගම යේසුස් තවත් අනාගත වතුරු කෙනෙකු බව. තේරෙනවද? යේසුස් වහන්සේ හුදෙක් අනාගත වතුරු කෙනෙක් පමණක් බව මොහමඩ් කියනවා. එයාට මොනවාද අහලෝ තියෙන අයිතිවාසිකම් මෙහෙම කියන්න. මෙච්චර උතුම් ඇදහිල්ලක්ගෙන අපි දැන් කතා කරමින් සිටිනවා. තේරෙනවනේ යක්ෂයාගේ බොරුව, යක්ෂයාගේ ක්‍රියාව. හරි, මොහමඩ් එහෙම කියලා දිනවා. සම්පූර්ණ යටත් වීම. ඉස්ලාම් යන වචනේ තේරුම ඒක යටත් වීම. ඉස්ලාම් කියන වචනේ තේරුම සම්පූර්ණ ලෙස යටත් වීම හෝ සම්පූර්ණ යටත් වීම. අල්ලාහව සතුටු කිරීමට ඇති එකම මාර්ගය බව ඔහු කියනවා. මොහමඩ්. මොහමඩ් කියනවා ඒ එයාගේ ඒගොල්ලන්ගේ අල්ලාහ කියන ඔය දෙවිට සම්පූර්ණයෙන් යටත් වීම තමයි ඉස්ලාම් කියන එකේ තේරුම. ඒම සම්පූර්ණයෙන් යටත් වීම තුල විතරයි ඒගොල්ලන්ගේ ඒ අල්ලාහ කියන දෙවිව සතුටු කරන්න පුළුවන්. ඒක තමයි එකම මාර්ගය කියලා මොහමඩ් උගන්වනවා. ඒ වගේම ඔහු කියනවා සා ඉස්ලාම් ආගමික සා මොහමඩ් කියනවා හොඳට තේරුම් ගන්න මේ කියන දේ. ආගම දූෂිත වූ ලෝකයකට. ඒ කියන්නේ ආගමිකව මේ ලෝකේ දූෂිත වෙලා තියෙනවා. ආගම මේ ලෝකේ දූෂිත වෙලාලු. මොහමඩ් කියන්නේ හොඳේ? මොහමඩ් කියන්නේ හොඳේ මම නෙමෙයි. මොහමඩ් කියන්නේ ඒ කියන්නේ ආගම දූෂිත වූ ලෝකයකට ඉස්ලාමයේ සැබෑ ආගම තුලින් එය ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් මොහමඩ්ට මුස්ලිම්වරු ප්‍රශංසා කරනවා. අනේ මට හිනා යනවා මේවා කියනකොට. මට හිනා යනවා. මොහමඩ්ලා මේ ඉස්ලාම් ආගමික කියනවා මේ ලෝකයේ මේ ආගම් දූෂ්‍ය වෙලාලු තියෙන්නේ. ඒක නිසා සැබෑ ආගමක් වෙන ඉස්ලාම් ආගම ඒ දූෂිතකම් වලින් ඒක මගහැරලා ප්‍රතිස්ථාපනය කරන්න තමයිලු මේගොල්ලෝ ආවේ. අනේද කියන්නේ. හරි. අපි තව කියමු. මේ ලිඛිත දේවල්. යක්ෂයාගේ එනම් සාතන්ගේ සූක්ෂම සැලැස්ම තුල ප්‍රධාන ලෙස යුදෙව්හා කිතුණු ඇදහිල්ල දූෂ්‍ය වූ බව කෛරාටිකව සාවද්ද ලෙස පෙන්වමින් එය ප්‍රතිස්ථාපනය කිරීම ඉස්ලාම ආගම හරහා ඒ කරන බව ඉදිරිපත් කරනවා. දැන් තේරෙනවනේ. මේගොල්ලෝ මේ මහා ලොකුට කතා කරන ආගමික දූෂිත බව කියනවා. මේ ක්‍රිස්තියානි ආගම යුදෙව් ආගමන දූෂණය වෙලා තියෙන්නේ. තේරෙනවද කියන දේ? කොහොමද යක්ෂයාගේ ක්‍රියාව? සාතන්ගේ ක්‍රියාව, ලුසිෆර්ගේ ක්‍රියාව කොහොමද? දැන් දන්නවද මොහොමඩ් තුලක ඉන්න හිටියේ කවුද කියලා? තේරෙනවද දැන්? තව ඉස්සරහට අපි බලමු ඒ ගැන. හොඳේ. ඊට පස්සේ මොනවාද කියන්නේ? ඉස්ලාම ආගම හරහා මේව ප්‍රතිස්ථාපනය කරන්න යනවලු. මේ යුදෙව් කිතුණු ආගම්, අදේවවාදීන් වෙනත් ආගම් මේවා මේ ඒවා එව ප්‍රතිස්ථාපනය කරනවලු ඉස්ලාම ආරහා එහෙමලු කරන්නේ. කොපමණ මුලාවක්ද මේක. හරි, තව අපි බලමු මොහමඩ් ගැන. ඔහුගේ උත්සාහයේ මොහමඩ් මේ පැහැදිලි ඓතිහාසික තොරතුරු යුදෙව් මූලාශ්‍රවලත් මේ යුදෙව් ඉතිහාස ඓතිහාසික ඒ මේ ලිපි ලේපන වලත් මේවා තියෙනවා. හොඳේ. මොහමඩ්ගේ ක්‍රියාවල් දැන් අපි කතා කරන්න යන්නේ. හොඳේ. මොහමඩ් මේ සැබෑ ලිඛිත දේවල් ඓතිහාසික තොරතුරු ඇත්ත තොරතුරු හිතලු නෙමෙයි මේවා හිතලු නෙමෙයි. හොඳේ. හරි. ඔහුගේ උත්සාහයේ මුල් අවදී හොඳේ මොහමඩ් මුල් අවදී කරපු උත්සාහවලදී මොහමඩ් බොහෝ ආනුගාමිකයන් දිනා ගත්තේ නැහැ. එයාට කියන මේ අමුතු එලිදරව්වීම් තුල අමුතු මේ කුරාණයේ අමුතු දේවල් තුල එයා ඒ දේවල් අනිත්යට කියලා අනිත්යට ඒවා කතා කරලා අනිත්යව ඒකට බඳව ගන්න උත්සාහ කරා මුල් අවදී මොහමඩ් ඉස්ලාම් ආගමට මිනිස්සුන්ව හරව ගන්න මුල් අවදී එයා උත්සාහ කරා. ඒක මුල් අවදී ඒක එයා අසාර්ථක වුණා මොහොමඩ්. එමයි ඓතිහාසික තොරතුරු කියන්නේ. ඒ නිසා ඔහුගේ උත්සාහයේ මුල් අවදී මොහමඩ් බොහෝ ආනුගාමිකයන්ව දිනා ගත්තේ නැහැ. හොඳේ. බොහෝ මක්කා ගෝත්‍රිකයන් කියන්නේ මෙක්කන් ට්‍රයිබ්ස්ලා කියලා කියන මේගලන්න මක්කා ගෝත්‍රිකයන් කියන්නේ මක්කාවල සිටියා වූ ගෝත්‍රිකයෝ ඔහුට සතුරු වූ අතර ඔහුගේ පණිවිඩයට විරුද්ධව සිටියා මුල් කාලේ.
මුහම්මද් ආරක්ෂාව සඳහා උතුරට එනම් මදීනා නගරයට ගියා ඒක නිසා. මොකද එයාගේ ජීවිතේට තර්ජන ආවා. එයාව පිළිගත්තේ නැහැ මුල් අවදී. බොහෝ අය මේ මක්කා ගෝත්‍රිකෝ ඇතුළු යුදෙව්ව ක්‍රිස්තියානි අයත් මුහම්මද්ව පිළිගත්තේ නැහැ. අපි ඒක බලන්න යනවා දැන්. හොඳේ? බලන්න මේ ක්‍රියාවල් හොඳේ හොඳට. මේක පුදුමයි හොඳේ. මේවා පුදුමයි නේ. පුදුම වෙන දේකුත් නැහැ එක විලාකට. හරි. දැන් මෙතනදී මේ ඊට පස්සේ එයා මෙදීනා වලට ගියා මුහම්මද්. මක්කන් ගෝත්‍රිකයන් සමග වසර 8ක පමණ ගැටුම් වලින් පසු මොකද එයා බලහත්කාරයෙන් එයා මේ දේවල් මේ දේවල් ඔවුන්ට දාන්න උත්සාහ කරාම ඉස්ලාම් ආගම නමුත් අපි දකිනවා ඒ ගෝත්‍රිකයොත් නිකන් හිටියේ නැහැ. ඒ ගෝත්‍රිකයොත් මේ හොඳ අය නෙමෙයි. ඒගොල්ලෝ සමග මේගොල්ලෝ අතර නිතර සටන් නැති වුණා. කඩු කිනිසි සටන් නැති වුණා. ආ වසර 8ක් පමණ පිටිස්සේ මක්කන් ගෝත්‍රිකයන් සමග මුහම්මද් සටන් කළා. ආ ඒ ගැටුම් වලින් පස්සේ මුහම්මද් 10000ක් පමණ පරිවර්තනය කරගත්තා. ඒ කියන්නේ 10000ක් පමණ මේ ඉස්ලාම් ආගමට හරව ගත්තා. ඊයේ සටන් වලින් ආයුධ අතටගෙන මක්කමට එරෙහිව ගමන් කරලා තියෙනවා. ඊට පස්සේ මුහම්මද් එයා අවි ආයුධ අමෝරාගෙන කඩු කිසිනි කිනිසි අවි ආයුධ ඒ අමෝරාගෙන මක්කමට විරුද්ධව සටන් කරලා තියෙනවා. ඔහු සාඋගේ ආනුගාමිකයන් මක්කම අත්පත් කරගත් අතර එහි ඇති සියලුම මිත්‍යා දෘෂ්ටික පිළිම විනාශ කළහ. නමුත් ඉස්ලාම් ආගමිකයන් අදටත් මක්කන් ගෝත්‍රිකයන් වන්දනාමාන කළ මිත්‍යා දෘෂ්ටික ගලකට ඔවුන් ඒ සිඹිමින් ගෞරව වන්දනාමාන කරයි. ওই මක්කමේ අර කොටුවේ එකතැනක ගලක් තියෙනවා කළු පාට. ඒකට ඒක හිඹිනවා. ඒකට ඒගොල්ලෝ ගෞරවයේ වැඳ නමස්කාරය දෙනවා. ඒගොල්ලෝ කියනවා ඒක මේ ආබ්‍රාම් කරපු දෙයක් ව්‍යාජ දේවල් මේවා. බයිබලේ නෑ මේවා. යුදෙව් ඉතිහාසෙ මේවා නෑ. ඒ ඉතිහාසෙ තිබුණු සමහර දේවල් විකෘති කරලා තියනවා මේගොල්ලෝ. දැන් මනාලිබුනාලි කියන ඒගොල්ලෝ එහෙම කරලා අර මිත්‍යා දෘෂ්ටික දේවල් විනාශ කරලා පිළිම විනාශ කරලා ගලකට නමස්කාර කරන කට්ටියක් මේගොල්ලෝ. තේනවද? ගලක් ඉඹලා ගලකට ගෞරව දෙන කට්ටියක් තමයි මේ ඉස්ලාම් ආගමිකයෝ කියන්නේ. ඒක සිඹිමින් ඒගොල්ලෝ ගෞරවමාන කරනවා. එම කළු ගල ආබ්‍රාම්ට ගාබ්‍රියෙල් දේවදූතයා විසින් ලබා දුන් බවට ඔවුන් විශ්වාස කරන අතර එය මුස්ලිම් වරුන් විසින් ගෞරවයට පාත්‍ර කරනවා. මේක ව්‍යාජ දෙයක්. මේ කාරණාව ඒගොල්ලෝ කිව්වට ඒක ව්‍යාජයි. බයිබලෙට පටහැනි ආබ්‍රාම්ට එහෙම දෙයක් වුණේ නැහැ. ඒක ව්‍යාජ ගැන්වීමක්. බයිබලේ ගැන්වීම තුල ව්‍යාජ ඉතිහාසයක් ඒක. රයිට්. නමුත් මෙවැනි කාරණාවල් බයිබලයට තුලවත් යුදෙව් ඉතිහාසය තුලවත් කිසිසේත් සඳහන් නොවේ. මක්කමෙන් සුළුලේ වැගිරීමක් සා ඒ සුළු ප්‍රතිරෝධයක් ඇති වූ අතර නගරයේ සාපේක්ෂ වශයෙන් පහසුවෙන්ම මුහම්මද්ගේ අතටපත් වුණා ඒ සටන් වලින්. මුහම්මද් සටන් කරලා දෙන්නේ හොඳේ? යේසුස් වහන්සේ සටන් කළාද? යේසුස් වහන්සේ සටන් කළාද? යේසුස් වහන්සේ ලේ වැගුරුවද ක්‍රිස්තියානි ආගම පතුරවන්න? බොරු ක්‍රිස්තියානි කාරයෝ සටන් කළා. ආගමේ නාමයෙන් බොරු ව්‍යාජ කිතුණු ආගමේ නාමයෙන් දේශපාලනික කටයුතු ඉෂ්ට කරගන්න විවිධ යුගයන් වල මිනිස්සු උත්සාහ කළා. ඒක සැබෑ කිතුණු ආගමද? නෑ. මෙන්න හැබැයි සැබෑ කිතුණු මුස්ලිම් ආගම. ඒගොල්ලෝ සැබෑ සමා වෙන සැබෑ මුස්ලිම් ආගම. සැබෑ මුස්ලිම් ආගම මොනවාද කරේ? ඇත්තටම ලේවැගිරීමෙන් තමයි මුස්ලිම් ආගම ව්‍යාප්ත කරේ. සැබෑ ඉස්ලාම් ආගම. බොරු කිතුණු රෝමානු කතෝලිකයොත් බොරු ක්‍රිස්තියානි කාරයොත් ඒගොල්ලන්ගේ අර අධිරාජ්‍යවාදී බලවේග කරන කොටගෙන ඒගොල්ලන්ගේ රාජ්‍ය බලය කරන කොටගෙන ඒගොල්ලන්ගේ වෙළඳ ව්‍යාපාර වෙනුවෙන් ක්‍රිස්තියානි ආගම බලහත්කාරයෙන් පැතුරුවා ලෝකේ ඉතිහාසය තුල. ඔව්. හැබැයි ඒ ඇත්ත ක්‍රිස්තියානි ආගමද? නැහැ. බොරු ක්‍රිස්තියානි ආගමක්. තේරෙනවද? සැබෑ ක්‍රිස්තියානි ආගම අවිහිංසාව තුලයි ලෝකයේ මුළුල්ලේ පතල වුණේ. බොරු ක්‍රිස්තියානි කාර්යය තමයි මිනිස්සුන්ව මරමර කාරණාවල් කරේ. ලංකාවෙත් ඒක වුණානේ නේ. ලංකාවෙත් ඔය පරසුද්දෝ කියලා කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා බලහත්කාරයෙන් ආගමට හැරෙව්වානේ. ඒක ඇත්ත ක්‍රිස්තියානි ආගම නෙමෙයිනි. හැබැයි සාක්ෂි දන් තියෙනවා ඔය බොරුකාර ක්‍රිස්තියානියෝ ලංකාවට එන්න ඉස්සලා සැබෑ ක්‍රිස්තියානි ආගම ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල අවිහිංසාවාදීව සුභාරංචිය ප්‍රකාශ වෙලා තියෙනවා. තේරෙනවනේ කියන දේ? හැබැයි ඉස්ලාම් ආගම සැබෑ ඉස්ලාම් ආගම තමයි ලේවැගිරීමෙන් ප්‍රචාරණය කළේ. මුහම්මද් ඒක කළේ. තේරෙනව නේ? හොඳ සැනසිලිදායකෙක් නේ. අපි යනවා එන්න යනවා ඉදිරියේදී මරු සැනසිලිදායක යන. හරි. අවුරුදු 1400ක් තිස්සේ කොච්චර මිනිස්සුන්ව ඝාතනය කළාද අපි ඒව බලන්න යනවා. හරි.
මක්කම සිට මුහම්මද් සහ ඔහුගේ අනුගාමිකයන් බටහිර අරාබියේ අනෙකුත් සියලුම මිත්‍යා දෘෂ්ටික විහාරස්ථාන විනාශ කිරීමට පිටත් වූ අතර ඔවුන් සාර්ථක වුණා. මුහම්මද්ගේ ජීවිතයේ ඉතිරි කාලය අරාබි ලෝකය පුරා ඉස්ලාමයේ පරිවර්තනය සමාවෙන් ඉස්ලාමයේ ප්‍රවර්ධනය හා වර්ධනය සඳහා ලබා දෙන ලදී. මෙන්න මෙහෙම තමයි මුහම්මද් ක්‍රියා කළේ. තේරෙනවද? අනේ මේ අවිහිංසාවේ ඒගොල්ලෝ කියන්නේ ස්පීස් ඉස්ලාමීස් පීස්ලු. මොන පීස්ද දන්නේ? ඉස්ලාම ආගම සමාදාන ආගමක්ලු. මොන බයිලද මේ ඉස්ලාම කියු ගහන්නේ? ආරම්භයේ මේ එයාගේ ආගමික කතරුවරයත් මිනිස්සුන්ව ඝාතනය කළේ. ආගම පතුරවන්න මොන සනසිල්ලක්ද? මොන සාමයක්ද? හරි. සමහර විට මුහම්මද් ඔහුගේ විශාල ධනය සමාවෙන්න ප්‍රවාදනයේ සඳහා වුණා. මුහම්මද් ඔහුගේ විශාල ධනය එනම් මුහම්මද් බොහෝ ධනයක් ඔහුට ලැබුණා. කොහොමද දන්නවද ඒක ලැබුණේ? හරි. මේ සාක්ෂි ලිඛිත සාක්ෂි ලිඛිත ඉතිහාසෙ මම මේ කතා කරන්නේ. ඔයගොල්ලොත් ගිහිලා බලන්න මේවා. හොයලා බලන්න මේවා. මොනවාද? ඔහුගේ විශාල ධනය එනම් කොල්ල කෑම් වලින් ලබාගත් ධනය. ඒගොල්ලෝ ගෝත්‍රයෙන් ගෝත්‍රයකට විරුද්ධව සටන් කරලා ඒගොල්ලන්ව මරලා සමහර අය ඒගොල්ලෝ අත්අඩංගුවට අරගෙන ඒගොල්ලන්ව වහල් බාවයට අරගෙන ස්ත්‍රීන්ව දූෂණය කරමින් බොහෝ දේවල් කරලා ඒගොල්ලෝ කොල්ලයක් ලබා ගත්තා. ඒ කොල්ල ලබාගත් කොල්ලය තුල මුහම්මද් ධනපතියෙක් වුණා. මේක තමයි ඇත්ත ඉතිහාසය. ඒක ලිඛිත ඉතිහාසය. ඒක තමයි සැබෑව. ඕන තරම් මේවා තියෙනවා. හොයලා බලන්න. හිතලු නෙමේ, බොරු නෙමේ මම අපි මේ කියන්නේ. ඒ කොල්ලයක් කොල්ල කෑම් වලින් ලබාගත් ඒ විශාල ධනය මිනිසුන්ට ඉස්ලාමයට හරවා ගැනීමට අල්ලසක් දීමට පවා ඒගොල්ලෝ භාවිතා කළා. තේරෙනවද? මේක අදටත් වෙනවා. ඕන තරම් බලන්න, ඕන තරම් අන්තර්ජාලයේ සිසාරා බලන්න නිවුස්. මම ඇස් දෙකෙන් මම මගේ කන් දෙකෙන් මම ඇහලා තිනවා දවසක් ලංකාවට පකිස්තානයේ අපේ කිතුනේ කියපු සාක්ෂියක්. ඔව් අල්ලස් දෙන ආගමට හරවන්න. අදටත් මතකයිනේ, මතකයිනේ. එයා පකිස්තානු ජාතිකයෙක්. ඉස්ලාම් ආගම වියාජ ඉස්ලාම් ආගමේ අපි කතා කරන එක අතහැරලා යේසුස් වහන්සේ බිලි අරගෙන පස්සේ එයාට මරණීය සත්‍යනේ ආවිල්ලා ආයේ එයාට අල්ලස් පවා දෙන්න හදලා තිනවා ඉස්ලාම් ආගමිකේ නායකයෝ. අල්ලස් දීලා ආයේ ඉස්ලාම් ආගමට ඔයා හැරෙන්න. අපි ඔයාට මෙච්චර සල්ලි දෙන්නම්, මෙච්චර ධනයක් ඔයාට අපි දෙන්නම්, ඔයා හැරෙන්න ආයේ. නැත්නම් ඔයාට මැරෙන්න තමයි වෙන්නේ. මේවා ඉස්ලාම් ආගමේ තියෙන නීති. හොඳේ, හොඳ සාමයේ ආගම, හොඳ සමාදානයේ ආගම. හරි. ඒගොල්ලෝ අල්ලස් දීලා මුහම්මද් අල්ලස් දීලා මිනිස්සුන් ඉස්ලාම් ආගමට හරවගෙන තිබෙනවා. අල්ලස් මොන අල්ලස්ද? එයා උපයපු ඒවා නෙමේ. එයා කොල්ල කෑම් වලින් ලබාගත් ධනය හරහා. හරි. මුස්ලිම්වරු අරාබි අර්ධද්වීපය හරහා ගොස් ගෝත්‍රෙන් ගෝත්‍රය ජයගත් රණ්ඩු මේ යුද ගැටුම් වලින් නගරයකට ළඟාවන විට මුහම්මද් සාමයේ කොන්දේසියක් ඉදිරිපත් කරනවා මුලින්ම. එයා නගරයකට ඇතුළු වුණාම එයා සමාදානයේ මුලින්ම දෙනවා. ඒකයි ඒ සමාදානය කියලා බොරුවට කිය. නැත්තම් මරනවා. සමාදානය දෙනවා. මොකද්ද? මුහම්මද්ට යටත් වෙන්න. මොකද්ද කියන්නේ? මෙන්න මෙහෙමයි කොන්දේසිය. නගරයකට ළඟාවින මුහම්මද් සමාදානයේ කොන්දේසි ඉදිරිපත් කළා. එකම සැබෑ ආගමන ඉස්ලාමයේ පිළිගෙන මුහම්මද්ට යටත් වෙන්න. එවිට සියල්ල යහපත් වනු ඇත. ඒකල තමයි ඒගොල්ලෝ ප්‍රකාශ කරලා තින්නේ මුහම්මද්. යම් නගරයක් මෙම නියමයන් ප්‍රතික්ෂේප කළොත් මුහම්මද් හමුදාව නගරයේ කොල්ල කමින් ඊළඟ නගරයට යනවා. තේරෙනවද කියන දේ? ඔන්න සැබෑ ඉස්ලාම් ආගම ප්‍රචාරණය වුණු විදිය. අපි මේව මීට ඉස්සල්ලත් කතා කළානේ. අර ගාසා තීරය ගැන අධ්‍යයනයක් තියෙන මේ channel එකේ අපි ඒකෙත් කතා කරානේ. මුස්ලිම් ආගමික කොච්චර රටවල් අල්ලගත්තද? ඒ රටවල් විනාශ කරලා, මිනිස්සුන්ව ඝාතනය කරලා. හා ඒක තමයි සැබෑ ඉස්ලාම් ආගම. හරි. ක්‍රිස්තු වර්ෂ 622 දී මුහම්මද් සහ ඔහුගේ බොහෝ අනුගාමිකයන් සතපුන් 300කට ආසන්න උතුරු දෙසින් වර්තමාන මදීනාව මෙදිනා වෙත ගමන් කළහ. මුස්ලිම් වරුන් මක්කම සිට මදීනා නැත මෙදිනා දක්වා ගමන් කිරීමේ වැදගත්කම අදිටක්සේරු කිරීම දුෂ්කරය. මුස්ලිම් ප්‍රජාව ඉස්ලාමයේ කේන්ද්‍රීය දේශපාලන ආයතනයක් බවට පත් වූයේ මදීනා නැත මෙදිනා වෙලයි. මෙදිනාවේ පිහිටි ඔහුගේ කඳුරේ සිට මුහම්මද් මක්කන් තවලම් වලට එරෙහිව වැටලීම් මාලාවක් ආරම්භ කළා. මෙන්න තවත් දේවල්, තවත් යුද්ධ වෙන්න.
බැටලී මාලාවක් ආරම්භ කළා මුහම්මද් හොඳේ මුහම්මද් පළමු වැටලීම් 6 අසාර්ථක වූ අතර හත්වන වැටලීම ඒකට කියනවා නක්ලා වැටලීම කියලා ඒකල කියනවා ඉතිහාසෙම හොයලා බලන්න නක්ලා වැටලීම සාර්ථක විය ප්‍රශ්නය වූයේ සටන් නොකිරීමට සියලු දෙනා එකඟ වූ ශුද්ධ වූ මාසයකදී මුස්ලිම් වරුන් පහර දීමයි වැටලීමේදී අහිංසක මිනිසුන් මිනිසෙක් පවා අහිංසක මිනිසුන් පවා මිය ගියේය මේ අවසානයේ මුස්ලිම් වරුන් සා මක්කම අතර යුද්ධයකට තුදුළුන්නේය තේරුම් ගත හැකි පරිදි මක්කම වැසියන් ඔවුන්ගේ ඊළඟ තවලම් ආරක්ෂා කිරීම සඳහා ආරක්ෂකයන් 1000ක් පමණ යැව්වා මුහම්මද්ගෙන් ඒගොල්ලන් ආරක්ෂා කරගන්න මුහම්මද්ගේ කට්ටියගෙන් මුහම්මද්ගෙන් කට්ටියව ආරක්ෂා කරගන්න මුස්ලිම් වරු ඉතා කුඩා බලවේගයකින් කුඩා බල සේනාවකින් ඒගොල්ලන්ට පහර දුන් අතර ඔවුන් බැටල් ඔෆ් බද්ර් කියලා කියනවා බැටල් ඔෆ් බද්ර් කියලා කියනවා මේක ඉතිහාසයේ තොරතුරු මේව හොයලා බලන්න ඒ ඒ සටනට එහෙම කියනවා ලෙස හැඳින්වෙන සටන ජයගත් ක්‍රිස්තු වර්ෂ 632 දී මුහම්මද්ගේ මරණය දක්වා ඉදිරි වර්ෂ 10 තුල මුස්ලිම්වරු කිසිදා සටන් නතර කළේ නැත මුහම්මද් මක්කමට උහුද් සටන සහ අගල් සටන කියලා කියන මේ සටන් ඒගොල්ලෝ දියත් කරා ඒවා එරෙහිව තවත් ප්‍රධාන සටන් කිහිපයක් ඒගොල්ලෝ දියත් කළා අවසානයේ 630 ක්‍රිස්තු වර්ෂ දී නගරය අල්ලා ගත්තේය මුහම්මද් අනෙකුත් කණ්ඩායම් වලට පහර දුන්නේය ක්‍රිස්තු වර්ෂ 629 දී මුහම්මද් වරු වයඹදිග අරාබියේ ඛයිබාන් හි ක්ෂේම භූමියේ යුදෙව් ජනතාවට පහර දුන්හ මක්කම යටත් කර ගැනීමෙන් ටික කලකට පසු මුහම්මද්ට සූරා ඒ කියන්නේ ඒගොල්ලන්ගේ කුරානයේ 9:29 ලැබුණයි කියලා මුහම්මද් කියනවලු එය මුස්ලිම් නොවන ක්‍රිස්තියානි සහ යුදෙව් වරුන් ඇතුළුව ඉස්ලාමයට යටත්වන තෙක් සටන් කරන ලෙස මුස්ලිම් වරුට නියෝග කළා කොහොමද කුරානයේ තියෙන දේ කොහොමද කුරානයේ අපේ දෙවියන් වහන්සේ මෙහෙම කරනවද අප කවුද යුදෙව්වන්ට සහ ක්‍රිස්තියානියන්ට විරුද්ධව සටන් කරන්නේ කවුද කවුද යක්ෂයා සාතන් ලුසිෆර් දැන් තේරෙනවනේ කවුද මේකේ පස්සේ ඉන්නේ කියලා කවුද මුහම්මද්ට පස්සේ හිටියේ කවුද ඉස්ලාම් ආගම පස්සේ හිටියේ කාටද ඕන වුනේ යුදෙව්වන්ව ක්‍රිස්තියානි කාරයවන්ව විනාශ කරන්න කුරානයේම ලියලා තින්නේ මම මේ බොරු නෙමෙයි කියන්නේ කුරානයේ 9 පරිච්ඡේදයේ 29 ඔගොල්ලෝම බලන්න හරි මුහම්මද්ගේ සහචරයෙකු නැත්තම් සහායකු වෙන අබ්දුල්ලා ඉබ්න් උමර් පවසන පරිදි මේවා හොයලා බලන්න හොඳේ අබ්දුල්ලා ඉබ්න් උමර් පවසන පරිදි අල්ලාගේ අපෝස්තුළු වරයා ඒ කියන්නේ මුහම්මද් මෙසේ පැවසීය මේ කතා කරන්නේ ඒගොල්ලන්ගේ හදීත් වලින් කොටසක් ආගම උසස් ආගමික ඉස්ලාම් ආගමික ග්‍රන්ථ වලින් කොටසක් මම මේ කතා කරන්නේ අල්ලාගේ අපෝස්තුළු වරයා කියන මුහම්මද් මෙන්න මෙහෙම කියලා තිනවා අපි දැන් මේ කතා කරන්නේ මුහම්මද් ගැනනේ එයා මෙහෙම කියලා තිනවා අල්ලා හැර වෙන කිසිවෙකුට නමස්කාර කිරීමට අයිතියක් නැති බවත් මුහම්මද් යනු අල්ලාගේ අපෝස්තුළු වරයා නැත්නම් අනාගත වතුරු බවත් ජනතාව සාක්ෂි දෙන තුරු අල්ලා විසින් ඔවුන්ට විරුද්ධව සටන් කරන ලෙස මට නියෝග කර ඇත කොහොමද ඒක කොහොමද මේක සාමයාගමද මේකද මේ සාමයාගම අදටත් ඇයි මේ යුදෙව්ව මරන්නේ අදටත් ඇයි මේ ක්‍රිස්තියානියව මරන්නේ සාමයාගමක් නන නවත්තන්න එපා මේවා මොන සාමයක්ද කියන දේ ඒක විශාල වෙනසක් ඒක මම මෙතන කතා කරන්න යන්නේ ඒක බොහොම අපි කියන්නේ මේ අන්ඩර්වර්ල්ඩ් දෙයක් ඒක ගැන මම මෙතන කතා කරන්නේ ඒගොල්ලෝ කතා කරන ඔය බොරු සාමය ඒගොල්ලෝ මොකක්ද දන්නන්න සාමය කියන්නේ සියලු ආගමිකෝ විනාශ වෙලා සියල්ලෝම ලෝකේ ක්‍රිස්තියානි මුස්ලිම් ආගම පිළිගත්තොත් තමයිලු සාමය අන්න ඒකයි ඒගොල්ලෝ කියන සාමය නැතු අපි මේ මිනිස්සුන් කතා කරන සාමය නෙමෙයි ඒගොල්ලෝ කියන්නේ හොඳ රැවටෙන්න එපා ඒක නිසා ඉස්ලාම් ආගමිකයෝ කිව්වොත් එහෙම අපේ ආගම සමය ආගම කියලා ඒ සාමය කියන්නේ අර මං කලින් කිව්ව දේ හොඳට මේක තේරුම් ගන්න දැන් බලන්න මේ ඉස්ලාම් ආගමික මේ ග්‍රන්ථවල තියෙන්නේ මොනවාද හා මොනවාද මේ අල්ලා කියන මේ අමුතු දෙවි ඊශ්‍රායෙල්ගේ දෙවියන් වාසේ නොවේ ආබ්‍රහම්ගේ දෙවියන් වාසේ නෙමෙයි මෙයා මොනවාද මෙයා මුහම්මද්ට කියලා දෙන්නේ
සටන් කරන්න ලුමනාද කාට විරුද්ධවද අල්ලාව පිළිගන්න තුරු කාට විරුද්ධවද මොනවාද අල්ලා හැර වෙන කිසිවෙකුට නමස්කාර කිරීමට අයිතියක් නැති බවත් මුහම්මද් යනු අල්ලාගේ අපෝස්තුලවරයා බවත් ජනතාව සාක්ෂි දෙන තුරු ඒක පිළි අරගෙන සාක්ෂි දෙන තුරු අල්ලා විසින් ඔවුන්ට විරුද්ධව සටන් කරන ලෙස මාට නියෝග කර ඇත කියලා මුහම්මද් කියනවා තවද යාඥාවන් අකුරටම ඉටු කර අනිවාර්ය පූර්ණ පුණ්‍ය කර්ම ලබා දෙන්න එබැවින් ඔවුන් ඒ සියල්ල ඉටු කරන්නේ නම් ඔවුන් ඔවුන්ගේ ජීවිත සහ දේපල මගෙන් බේරා ගනි කොහොමද ඒක මේක තියෙනවා බුහාරි වෙළුම 1 දෙවෙනි පොත අංක 24 හොයලා බලන්න මම සැබෑ කිතුනේ මම බොරු කියන්නේ නැහැ මම මොකද මම ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේට බයයි අපි බොරු විවේචන කරන්නේ අපි කරන්නේ විචක්ෂණශීලීව විවේචනයක් මේ කියන කාරණාව මේ ආගමික ග්‍රන්ථවල තියෙන ඉස්ලාම් ආගමේ ඔයගොල්ලෝ හොයන්න බුහාරි වෙළුම 1 පොත 2 අංක 24 right ඉස්ලාමයේ මූලධර්ම කාලයාගේ ඇවෑමෙන් වර්ධනය වූ අතර ඒක මේ ඉහලින් ආපු දෙයක් නෙමෙයි බොරු කියන්නේ ඉස්ලාම් ආගමිකයෝ බොරු කියනවා ඒගොල්ලෝ කියනවා කුරාණය විනාශුන් නෑලු කුරාණය එදා ඉඳන් අද ඉඳන් තියෙන එකම විනාශ වෙච්ච නැති ග්‍රන්ථයලු බොරු පට්ට බොරු මම ඒව ගැන පස්සේ කතා කරනවා හරි ඉස්ලාමයේ මූලධර්ම කාලයාගේ ඇවෑමෙන් වර්ධනය වූ අතර කලින් මිනිස්සුන් අනාගත වතුරුම් බව ප්‍රකාශ කළාක් මෙන් මොහොමඩ් දෙවියන්ගේ දූතයායයි පැවසීම පිළිගැනීමට සෑම කෙනෙකුම කැමති වූයේ නැත මුලවදී හොඳේ මොහොමඩ් කුරේෂ් ගෝත්‍රේ බලවත් පවුල්වල ජීවන රටාවට පහර දෙමින් සිටි අතර ඔවුන් ඒ ගැන සතුටු වූයේ නැත ක්‍රිස්තු වර්ෂ 622 දී මොහොමඩ් මක්කම හැර ගියේ යාත්‍රිබ් නම් වූ ക്ഷേම භූමියක් වෙතය මෙම සංචාරය මක්කමෙහි හිංසාවෙන් පලා යෑම හෙජීරා ලෙස හැඳින්වෙන මේ ඉතිහාසයේ තොරතුරු මේ හොයලා බලන්න හැඳින්වෙනවා මෙම යෙදුම ඉස්ලාමයේ නීතිවලට අනුගත වන මිත්‍යා දෘෂ්ටික ප්‍රජාවක් හැර යාමද අදහස් කර ඇත හෙජීරා කියන එක පසුව මෙදීනා ලෙස නම් කරන ලද ඔහුගේ නව නිවසේහි මුහම්මද් ගෝත්‍ර අතර ආරවුල් බේරුම් කරමින් මදහත් කරෝකේ බවට පත් වෙලා තියෙන ඉතිහාසය තුල තවත් කරුණනම් මෙදීනාහි සැලකිය යුතු යුද වූ ප්‍රජාවක්ද සිටි අතර ඔවුන් බොහෝ විට රෝමවරුන් විසින් ඊශ්‍රායලෙන් නෙරපා හැරීමෙන් පසුව එහි පදිංචියට ගොස් තිබෙන ඉතිහාසය තුල මුලදී මොහොමඩ් යුදෙව්වන්ට ගරු කළ අතර ඔවුන්ගේ මුල් ඉගැන්වීම යුදෙව්වන්ගේ ඔහුගේ කියන්නේ මුහම්මද්ගේ මුල් ඉගැන්වීම යුදෙව් සම්ප්‍රදායන් ඈඳාගත් බව පෙනියයි තේරෙනවනේ නේද කියන දේ පෙනියයි කෙසේ වෙතත් යුදෙව්වන් මුහම්මද්ගෙන් ඈත් වීමට පටන් ගත්තේය ඉතිහාසයේ මේක තියෙනවා මේ මොහොමඩ් යුදෙව්ව පිළිගත්තේ නැහැ මේ මොහොමඩ් ක්‍රිස්තියානි කාරය පිළිගත්තේ නැහැ දෙවියන් වහන්සේට ස්තුති වේවා මුලදී අපි දකිනවා කෙසේ වෙතත් යුදෙව්වන් මොහොමඩ්ගෙන් ඈත් වීමට පටන් ගත්තේය ඔහුව අනාගත වත්‍රියෙකු ලෙස හඳුනා නොගැනීම ගැන මොහොමඩ් විවේචනය කරලා තියෙනවා මුහම්මද් විචනය කරලා තිනෝ ඒ යුදෙව්වන්ව එයාව අනාගත වතුරු කෙනෙක් ලෙස පිළිගත්තේ නැති නිසා තේරෙනවද self appointed අනාගත වතුරු කෙනෙක් යා අපි කියන්නේ self appointed මේ ප්‍රොෆෙට්ස් කියලා ලංකාවේ දින්නේ දැන් මම අනාගත වතුරුන් කියලා කියාගන්න අය දෙවියන් වහන්සේ පත් කරපු අය නෙමෙයි අන්න ඒ වගේ කෙනෙක් තමයි මෙයත් මුහම්මද් ඒ මුහම්මද් අනාගත වතුරු කෙනෙක් කියලා යුදෙව්ව පිළිගත්තේ නැති නිසා යුදෙව්වන්ව මේ මුහම්මද් විවේචනය කරන්න පටන් අරන් තියෙනවා මේ ඓතිහාසික තොරතුරු මම මේ කියන්නේ හරි යුදෙව්වන් ඔහුව පිළිගත්තේ නැති බව පැහැදිලි වූ පසු මුහම්මද් ඔහුගේ විශ්වාසයන් කෙරෙහි යුදෙව් බලපෑම අවම කිරීමට හෝ ඉවත් කිරීමට පටන් ගත්තා මොකද එයා මුල් අවදී යුදෙව්වන්ගේ දේවල් ඇඳගත්තනේ දැන් මේ අප්ෂට් උනා එතන අප්ෂට් උනා මොකද යුදෙව්ව පිළිගත්තේ නැහැ ඒ නිසා එයාට ඕන උනා ඒව ආය වෙනස් කරන්න තේරෙනවද කියන්නේ කොහොමද මේ කාරණා කොහොමද මේ ගේම හරි
නිදසුනක් වශයෙන් ඔහු යාඥාවේ දිශාව යෙරුසලමේ සිට මක්කමට මාරු කළා. කොහොමද ඒක? කොහොමද මුල් අවදියේ යුදෙව්වෝ වගේ ඒගොල්ලෝ යෙරුසලමට හැරිලා යාඥා කළා? මේ කාරණාවලට පස්සේ හැරෙව්වා මක්කමට. කොහොමද ඒක? හරි. සිකුරාදා ඌගේ විශේෂ යාඥා දිනයක් බවට පත් කළේය. සහ යුදෙව් ආහාර නීති ඌරුමස් අනුභව කිරීම තහනම් කිරීම හැර අනිත් සියලු දේ ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කළා. ප්‍රතික්ෂේප කළා. තේරෙනවද? යුදෙව්වන්ගේ තියෙන කෝෂර ක්‍රම ඒවා අර ඌරුමස් හැර අනිත් හැම දෙයක්ම ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කළා. මුල් අවදියේ පිළිගත්තා. ඊට පස්සේ ප්‍රතික්ෂේප කළා. මුලදී ඔහු පැවසුවේ අරාබි වරුන් ඔහුගේ පුත් ඉස්ලාමයේ හරහා ආබ්‍රාම්ගෙන් පැවතෙන්නන් බවයි. මේ ව්‍යාජ දේවල් හොඳේ. ව්‍යාජ දේවල් කියන්නේ මේ අපි මේක කලින් කතා කරානේ මුල් අද්දේනේ වල. ඒගොල්ලෝ කියන්නේ ඉස්මයිල්ලායි පූජා කරන්න ගියේ සාතන්ගේ ව්‍යාජ ගැන්වීම අපි කතා කරේ ඉස්ලාම් ආගමිකය කතා කරන. හරි. දැන් මෙතනදී අපි දැන් කතා කරගිරීදී මුලදී මේ මොහොමඩ් කියන එක්කෙනා පැවසුවේ අරාබි වරුන් ඔහුගේ පුත් ඉස්මයිල් හරහා ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් බව. ඒක හරිනේ. සමා වෙන මම කලින් වැරදි කිව්වට ඒක හරිනේ. අතර ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් බවයි. නමුත් ඔහු අල්ලාට බාර වූ පසු එබැවින් කුරානයේ ආබ්‍රහම්ගේ යුදෙව්වන් සමග ඇති සම්බන්ධය ප්‍රතික්ෂේප කර ඇති අතර මුහම්මද් ප්‍රකාශ කළේ ආබ්‍රහම් ඉස්ලාමයේ කුල දෙතු පියා පමණක් මිස යුදෙව් ආගමේ නොවන බවයි. කොහොමද විකෘති කරපු විදිය? සැබෑ ඉතිහාසයේ සැබෑ යුදෙව් මේ යුදෙව්ගෙන් ලැබුණ මේ උතුම් තෝරාව මේ පුරාණ ගිවිසුම කොහොමද විකෘති කරපු විදිය මුහම්මද්? ඊට වෙනවා නිකන් තව මේ ඉතිහාසය තුල ඔහු ගැන කියන තිබෙන සාක්ෂි. මුහම්මද්ගේ අපේක්ෂා බංගත්වයේ ෂණික ප්‍රතිවිපාක වලින් එකක් වූයේ යුදෙව් ගෝත්‍ර දෙකක් මදීනාවෙන් නිරපා හැරීම සහ තුන්වන යුදෙව් ගෝත්‍රයේ සියලුම සමාජිකයන් වහල්භාවයට විකුණුණු ලැබූ කාන්තාවන් සහ ළමයින් හැර ඝාතනය කිරීම. කොහොමද මුහම්මද් කරපු දේ? මෙන්න මුහම්මද්. මෙන්න ඒගොල්ලන් කියන සනසිලිකාරයා. මෙන්න ඒගොල්ලෝ කියන සාමයේ මුහම්මද්. දැක්කනේ? ඝාතනය කළා ඒගොල්ලෝ යුදෙව් ගෝත්‍ර. එහෙන් යුදෙව්වන්ට දිගුකාලීනව සැලකීම සඳහා ඊටත් වඩා නරක වූයේ කුරානයේ සඳහන් වන මුහම්මද් විසින් යුදෙව්වන් පිළිබඳ කෝපාකාරී ප්‍රකාශ ගණනාවක් කරා කුරානයේ හදිස් වලින් ඔහු ප්‍රකාශ කළා. තේරෙනවද? වෛරය තිත්තකම නිසා මුහම්මද්ට තිබුණා. වසර ගණනාවක් පුරා අරාබි ඉස්ලාමීය යුදෙව් විරෝධී දේවල් ඇවුලුවා මුහම්මද්. තේරෙනවද? අදටත් ඒක තමයි හේතුව. තේරෙනවනේ? අදටත් මේ ඊශ්‍රායෙල් සරා මේ මුස්ලිම් මේ සටන් වලට හේතුව මේක. ප්‍රධාන හේතුව මේක. හරි. මුහම්මද් සෙමෙන් ඔහුගේ ඇදහිල්ල ඒත්තු ගැන්වීමෙන් සහ පැරණි තාලේ ක්‍රමහරහා ඔහුගේ බල පදනම ගොඩනගා ගැනීමට පටන් ගත්තේ. එනම් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා වැදගත් පවුලල කාන්තාවන් විවාහ කරගත්තා. ඔහු ക്ഷേම භූමිය සහ වෙළඳපොළ පාලනය කිරීමට පැමිණි අතර ඔහු සමග සාකච්ඡා කිරීමට අනෙකුත් වෙළඳුන්ට සහ ගෝත්‍රිකයන්ට බල කෙරුවා. අවසානයේ ඔහු මක්කම වෙත ආපසු පැමිණි විට නිවැසියන්ට යටත් වීමට බල කරන ලද බවතත් බල කරලා බලවත් හමුදාවක ප්‍රධානී බවට පත් වුණා මොහමඩ්. මොහමඩ් තම මරණය දක්වාම අල්ලාගෙන් ඉදිරව් කිරීම දිගටම ලබාගත් බව ප්‍රකාශ කරලා තිබෙනවා. මුහම්මද්ගේ හෙලිදරව් කිරීම ඔහුගේ මරණයෙන් පසුව සම්පාදනය කර දැන් මුස්ලිම් ග්‍රන්ථය වන කුරානයේ ලෙස හඳුන්වනු ලබන බවට කැනනය කරන ලද මේ ග්‍රන්ථය පසුකාලීනව තමයි ආවේ. පසුකාලීනව ආවේ. ඒක තමයි කුරානයේ. ඉස්ලාමයේ අනෙකුත් ගෞරවනීය ලේඛනවලට හදීත් ඇතුළත් වෙනවා. ඒ මුහම්මද්ගේ ඉගැන්වීම් ක්‍රියාවන් සහ කියමන් එකතුවක් සහ තෆ්සීර් කියන යාගමික ග්‍රන්ථ. ඒ අල් කුරානයේ පිළිබඳ විවරණයක්ව තියෙනවා. අල් කුරානය ස්වභාවයෙන් චරිතා ප්‍රදානයක් නොවන අතර එය අපට මුහම්මද් ගැන ප්‍රායෝගිකව කිසිවක් නොකියයි. මුහම්මද් ගැන ඉගෙන ගැනීමට අපි වෙනත් මූලාශ්‍ර වන හදීස් හදීත් සහ සිරා සාහිත්‍ය වන
එවට අපි හැරෙන්න ඕන. ඒවා අපි බලන්න ඕන. ප්‍රාථමික හදීත් එකතු ලියා ඇත්තේ මුහම්මද්ගේ මරණයෙන් සියවස් 2කට වැඩි කාලයකට පසුව වන අතර පැරණිතම සිරා ඒකෘති ඉබ්නු ඊෂාග්ගේ සිරත් රහුල් අල්ලා කියන ඒ දේවල් පවා පැමිණෙන්නේ මුහම්මද්ගේ ජීවිතයෙන් සියවසකට වැඩි කාලයකට පසුවය. මේ සමහර මේ දේවල් සමහර දේවල් මුස්ලිම් වරුන් සාමාන්‍ය මෙම මූලාශ්‍ර සමහර ඒවා ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ඒවා ඇත්ත ඒවා තියෙනවා මේ ග්‍රන්ථ. මුහම්මද්ගේ ජීවිතය ගැන මුහම්මද් යනු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම සදාචාරාත්මක ආදර්ශය බව මුස්ලිම් වරුන් විසින් පවත්වාගෙන යෑම මහත් වරදකි. තවද සමහර විවේචකයින් ප්‍රතිවිරුද්ධ අන්තයට ගොස් මුහම්මද්ව ඉතිහාසයේ නරකම සදාචාරාත්මක ආදර්ශය ලෙස හුවා දක්වන විට ඒහා සමානව වර්ධවා වටහා ගනී. ඇත්ත වශයෙන්ම මුහම්මද්ට බොහෝ ධනාත්මක ලක්ෂණ තිබිලා තියෙනවා. මිනිසියෙක් ලෙස අපි හැමෝම හොඳ නරක තියෙනවනේ මිනිස්සු ලෙස. ඔහු මක්කමේ වසර ගණනාවක් හිංසා පීඩා විසීමෙන් විඳ දරාගත් නිසාත් වැටලීම් සහ සටන් ගණනාවකින් සටන් කළ නිසාත් ඔහු නිර්භීත බව අපිට පේනවා. මුහම්මද් තම ජීවිත කාලය පුරාවට අනාථ දරුවන්ට සමහර වැඳුබුවන්ට පවා උපකාර කරලා තිනවා. හැබැයි සමහර වැඳුබුවන්ව ඒක විවාහ කරගෙනත් තියෙනවා. ඒව ගැනත් අපි පස්සේ කතා කරන්න යනවා. ඒ වගේම කරුණාවල් සමහර අවස්ථාවල දක්වලා තිනවා. ඒවා ඉතින් ඕන මිනිස්සෙක් තුළ තියෙන හොඳ නරක. මෙයාට විතරක් විශේෂ දේවල් නෙමෙයි. ඔහු දැඩි ඒක දේවවාදීක වූ අතර රූප වන්දනාව හෙලා දුටුවේය. නෝවා, ආබ්‍රහම්, මෝසෙස් සහ දාවිද් වැනි දෙවිඳුන්ගේ අනාගත වත්රුන්ට අවනත වන්න කියා ඔහු තම ආනුගාමිකයන්ට පවසලක් තියනවලු. ඒක පුදුම ප්‍රශ්නාර්ථ සහගත දෙයක්. හොඳේ. හරි. මේවා මුහම්මද්තුමා ධනාත්මකව ගති ලක්ෂණ පෙන්눔 කළ බවට මුස්ලිම් නොවන අය පවා එකඟ වන සමහර ප්‍රදේශ තමයි මේ අපි කතා කරපු දේවල්. ඒත් මුස්ලිම් වරුන් තම අනාගත වත්රු වරයාගේ යහපත් ගති ලක්ෂණ කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට නැඹුරු වන අතර අඩු ප්‍රසංශනීය ගුණාංග සම්පූර්ණයෙන්ම නොසලකා හරින අයගොල්ලෝ. තේරෙනවද කියන දේ? හරි. මුහම්මද් මක්කම හැරගිය පසු තවලම් කොල්ල කෑමට පටන්ගත් බව අපි ඉහත සඳහන් කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඉක්මනින්ම මිනිසුන් ඉස්ලාම් ආගමට හරවා ගැනීමට මූලික සාධකයක් වූයේ කෑදරකමයි මුහම්මද්ට තිබුණු. තේරෙනවද? ඇත්ත වශයෙන්ම මුහම්මද් හිතා මතාම ඉස්ලාම් ආගමට මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට යුද්ධයේ කොල්ලය භාවිතා කළා. තේරෙනවද? ඔහු අලුතින් සොයාගත් ධනය බෙදා දුන් ආකාරය ගැන ඔහු විවේචනයට ලක් වූ විට ඔහු කොල්ල කාලා ධනය අරගෙන ඒක මිනිසුන්ට බෙදාලා ඉස්ලාම් ආගමන හරව ගන්නකොට මේ කාරණාවල් වෙනකොට ඒකට විරුද්ධව සමහර අය ඉඳලා තිනවා. හරි. ඒක නිසාම එයා ආකර්ෂ මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට යුද්ධයේ කොල්ලය භාවිතා කළා. ඔහු අලුතින් සොයාගත් ධනය බෙදා දුන්න ආකාරය ගැන ඔහු විවේචනයට ලක් වූ විට ඔහු පිළිතුරු දුන්නේ මෙන්න මෙහෙමයි මුහම්මද්. මම ඔබේ ඉස්ලාම් ආගමට ඔබව බාර දෙන අතරම ඔවුන් මුස්ලිම් වීමට මිනිසුන් දිනාගත් මේ ජීවිතයේ යහපත් දේ නිසා ඔබේ මනස කැළඹී තිබේද කියලා අහලා තියෙනවා. ඒකට විරුද්ධ වෙන කට්ටියකින්. මක්කමේදී මුහම්මද් ඉවසීමෙන් පීඩා විඳ දරා ගත්තද මදීනාවේ ඔහුගේ සංඛ්‍යාව වැඩි වූ විට, ඔහුගේ සෙබළු කට්ටිය වැඩි වූ විට, ඔහු ආනිගාමිකයෝ වැඩි වූ විට ඔහුගේ ආකල්පය ඉක්මනින් වෙනස් විය. වැඩි කල නොගොස් ඔහු කිසිම විවේචනයක් ඉවසන්නේ නැති රළු පුද්ගලයෙක් බවට පත් වුණා. තේරෙනවද? පැරණිතම චරිතා ප්‍රදාන මූලාශ්‍රයන්ට අනුව අවුරුදු 100කට වඩා වයස ඇති අබු අෂාක් නම් මිනිසෙක් ඉස්ලාම් ආගමට හැරවීම ගැන මිනිසුන් විවේචනය කරමින් කවියක් ලියලා තියෙනවා. මේ ඓතිහාසික තොරතුරු හොයලා බලන්න. මුහම්මද් මොකද්ද කරලා තියෙන්නේ? මුහම්මද් ඔහුව මරා දමන ලෙස ඉල්ලා සිටි අතර අබු අෂාක් ඔහුගේ නින්දේදී ඝාතනය කරන ලදී. ඔන්න මුහම්මද් දීපු ගේමවල් අතර කීපයක් මේ. මුස්ලිම් වරුන් මෙවැනි වයෝවෘද මිනිසෙක් මරා දැමූ බව දැනගත්
අස්මා නම් කාන්තාවක් ඉස්ලාමයට එරෙහිව නැගී සිටින ලෙස ඉල්ලා කවියක් ලියලා තියෙනවා. මුහම්මද් ඔහුගේ ශ්‍රාවකයෙකු ලවා ඇයවත් ඝාතනය කරලා තියෙනවා. මුහම්මද්ගේ ප්‍රචණ්ඩත්වය කණ්ඩායම වෙතට ඇදිලා ගිහිල්ලා කණ්ඩායමක් ලෙස සාමූහිකව ප්‍රචණ්ඩත්වය දියත් කරන්න පටන් ගත්තා ඉස්ලාම් ආගම අරහා. තේරෙනවද කියන දේ? මේක තමයි සැබෑ ඉස්ලාම් ආගම අපි කියන කතා කරන. තවත් දේවල් කතා කරන්න තියෙනවා. මං අදට මේක අවසන් කරනවා. කාලය ගිහිලා තියෙන නිසා. මම මේ අපි දැන් මේ අධ්‍යයනය කරමින් සිටියේ කෙටියෙන් මුහම්මද් ගැන. මේ අපි කතා කරේ පස්වෙනි කොටස. මේ අධ්‍යයනයේ මාලාවේ. අපි 6 වෙනි කොටසේදී මුහම්මද් ගැන මෙතන ඉඳන් අපි බලන්න යනවා. Right. ඒ නිසා මේ අධ්‍යයනය තුල ඔබ තේරුම් ගන්න. දැන් පැහැදිලිව තේරුම් අරගෙන ඇති බොහෝ අය මේ සැබෑ කිතුණු විවෘත මනසකින් දේව වචනයට එකඟ කිතුණු එක් නම් ඔබ මේක හොඳට තේරෙනවා. ඒ නිසා දැනට මම මේ අධ්‍යයනය අවසන් කරනවා. දෙවියන් වහන්සේ ඔබට මට ආශිර්වාද කරන සේක්වා. ආමෙන්. ආමෙන්. ආමෙන්.